ඉතින් අපි මේ සාකච්ඡා කරන ලබන 2014 බැච් එකේ තිබ්බ ප්‍රශ්න පත්‍රය. දැන් ජනමාධ්‍ය ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයේදී අපි දන්නවා අපිට සාම්ප්‍රදායික මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය සහ නව මාධ්‍ය කියන මූලික මාධ්‍ය විවාහාරයන් හතරේ ලංකාවේ සහ ලෝකයේ ඉතිහාසයේ පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. එතකොට මේ ඉතිහාස ධාරාවන් නිර්මාණය වෙන්නේ කොහොමද? ඒ කාලීන සමාජ සාධකත් එක්ක කියන කාරණේ තමයි අපි මෙතනදී මූලික වශයෙන් ඔයගොල්ලොත් එක්ක මේ සාකච්ඡා මේ කරන්න. right. එතකොට දැන් මේ ගිය අවුරුද්දේ පිට අවුරුද්දේ අහපු ප්‍රශ්නවල මම මේ ප්‍රශ්න පත්‍රය ඇත්තටම තෝරා ගැනීමකට එක හේතුවක් තියෙනවා. දැන් මේ ප්‍රශ්න පත්‍රය ලිව්වට පස්සේ බොහෝ දරුවන් මගෙත් එක්ක උද්ගලිකව අපිත් එක්ක ගණදෙනු කරපු දූ දරුවොත් බහුතර දෙනෙක් කිව්වේ මේ ප්‍රශ්න පත්‍රය හරි අමාරුයි කියලා. හැබැයි මේ ප්‍රශ්න පත්‍රයේ තමා මෑත කාලීන ප්‍රශ්න පත්‍ර අතුරින් වඩාත් පහසුම සහ විද්‍යාර්ථියෙකුට පහසුවේ පිළිතුරු ලිවිය හැකි ප්‍රශ්න පත්‍රයක් බවට මා හඳුනා ගන්නවා. දැන් බොහෝ දෙනෙකුට මේක එතකොට අමාරු වෙන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි. මේ ප්‍රශ්න පත්‍රවල කතා කරන මූලික හරය නැත්නම් මේ ප්‍රශ්න පත්‍රවල සාකච්ඡා කරන ලබන මූලික හරය බොහෝ දෙනෙක් නිවැරදිව වටහා ගන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රශ්نين අහන්නේ මොකක්ද කියන කාරණය මේ තේරුම් ගන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි ලංකාවේ ගුවන්විදුලිය ගැන ඉතිහාසය බලාගෙන යන්න කියලා කියනවා. ලංකාවේ පුවත්පත් කලාවේ ඉතිහාසය බලාගෙන යන්න කියලා කියනවා. හැබැයි ගියාම ඒකට වෙන වචනයක් තිබුණොත් එහෙම අන්න විද්‍යාර්ථියෝ කලබල වෙනවා. මොකද්ද එහෙම වචනයක් අපිට උගන්වන්න නැහැනේ. සම්බන්ධණයේදීවත් අපිට මේ වගේ අදහසක් තිබුණේ නැහැනේ. මොකක්ද මේ කියන කාරණා. ඒතකොට ඔන්න ඔය කියන පටලැවිල්ල වෙච්ච හොඳ නිදර්ශනයක් තමයි මේ 2014 ප්‍රශ්න පත්‍රය කියලා අපිට පැහැදිලි කරන්න පුළුවන්. හරිනේ? right. එතකොට මේ ප්‍රශ්න පත්‍රය ගත්තම මේකේ මම කතා කරන්නම් පැහැදිලිව එක එක ප්‍රශ්න පිළිබඳව. අපි ගත්තොත් එහෙම මේකේ තියෙන පළවෙනි ප්‍රශ්න පත්‍රය. ඉංග්‍රීසි යටත් විජිත කාලයේ තුල. ඊට පස්සේ ඒකේ ඉංග්‍රීසි යටත් විජිත කාලය අවුල් කියලා හිතනවා නම් ඒගොල්ලන්ට ඒ කාලවකවානුවත් ඒ පේපර් එකේ දීලා තියෙනවා. ඒ තමයි 815 1948. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වයේ පිළිබඳ විස්තරයක් කරන්නේ. හරි ලේසි. දැන් ඌක බොහෝ දෙනෙක් ලිව්වේ නැහැ. ඇයි? සරුකෝගේ අපි මොකද්ද ලියන්නේ කියලා දන්නේ නැහැ කියන අසකටනේ තමයි බහුතර දරුවෝ අපිත් එක්ක පවසා සිටියේ. මොකද්ද මේකට හේතු? මේ මොකද්ද මේ කියලා අහන්නේ මොකක්ද කියන එක හරියට තේරුම් ගත්තේ නැති නිසා. දැන් ප්‍රශ්නයකට උත්තරයක් ලියද්දී යම් ප්‍රශ්නයක් තේරුම් ගන්නවා නම් ඒක තමන් අනුමාන කරපු ප්‍රශ්නයක් එතනදී හම්බ වෙන්නේ නැත්නම් තමන් ඒ වපසරියක් තුළ සහ තමන්ගේ දැනුම් පරිචයට හසු නොවන මේ ප්‍රශ්නයක් හැම වෙලාවෙම එක්සෑම් එකේදී හමු වෙනවා නම් ඔබ තේරුම් ගත යුතු හැම ප්‍රශ්නකදීම කළ යුතු දෙයක් තමයි බලන්න ඒ ප්‍රශ්නෙට ඉරක් ගහලා මොන වගේ ශේෂයක්ද අපෙන් අහන්නේ කියලා. එතකොට අපිට පැහැදිලිව හඳුනා ගන්න මේකට මොනවද අපිට කරන්න පුළුවන් කියලා අපිට මේ ප්‍රශ්නෙට අහන්නේ කොහොමද කියන එක හඳුනා ගන්න පුළුවන්. දැන් මෙතන අපෙන් ඇහුවොත් එහෙම මේ එක්සෑම් එකේදී මේ ප්‍රශ්නේ අපෙන් අහන්නේ මොකක් ගැනද? ඉංග්‍රීසි යටත් විජිත කාලය තුළ මොනවද අපෙන් අහන්නේ? ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය. එහෙනම් අපි සුද්දාගේ කාලයේ තිබ්බ ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය මොනවද කියලා අපි දැනගන්න ඕනේ. මොන උච්චරේ? මේ සුද්දාගේ කාලේ කියපුවමත් අපි දන්නවා සුද්දා මෙරටට එනවා 1896. ඊට පස්සේ ඒකත් අයින් කරලා මෙතන අපිට දීලා තියෙනවා 815 සහ 948. 1815 කියලා කියන්නේ දරුවනේ සුප්‍රකට උඩරට ගිවිසුම ආසන් කරපු කාලය. එතකොට උඩරට ගිවිසුමෙන් අපි මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම සුද්දාගේ ක්‍රීඩයේ නැත්නම් බ්‍රිතාන්‍ය ක්‍රීඩයේ යටත් විජිතයක් බවට පත් වෙනවා. නැත්නම් ඉරුම බසින අධිරාජ්‍යයේ තවත් එක් යටත් විජිත රාජ්‍යයක් බවට පත් වෙනවා. උඩරට ගිවිසුමත් එක්ක ඒ අනුව බ්‍රිතාන්‍ය මව් රැජින බ්‍රිතාන්‍ය උතුම්න අපේ මූලික නායකත්වයේ විදිහට අපි පිළිගන්නවා. උඩරට ගිවිසුමේ ප්‍රකාරව ඊට පස්සේ වුණ සුද්දාගේ පාලනයට මේක නතු වෙනවා. 948 අපිට ඩොමිනියන් තත්ත්වය යටතේ නිදහස හම්බ වෙනවා. ඉතින් ඔය වගවානු තුළ අපේ රටේ තිබ්බ ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය මොකක්ද කියන එක තමයි මෙතනදී පැහැදිලි කරන්න
සිදුවෙන්නේ. දැන් මෙතනදී ඔබ සරලව පැහැදිලි කරන්න ඕනේ මාධ්‍ය ව්‍යවහාරයන් කීයක් තියෙනවද? පළවෙනි මාධ්‍ය ව්‍යවහාරය තමයි මෙතනදී ගන්න පුළුවන් පුවත්පත්. ඇයි? අපි දන්නවා ලංකාවේ සිංහල පුවත්පත් හෝ වේවා ඉංග්‍රීසි පුවත්පත් හෝ වේවා මේ සියල්ලම අපිට හම්බ වෙනවා 1832 වෙනකොට. 1832 දී කලම්බු ජර්නල් නමින් ප්‍රථම සිංහල ඉංග්‍රීසි පුවත්පත කරලියට එනවා. 1860 දී ලංකා ලෝකය නමින් ප්‍රථම සිංහල පුවත්පත කරලියට එනවා. එහෙනම් මේ සුද්දාගේ කාලයේ ආරම්භ මේ කාලේ වකවානුව තුළ අපිට මාධ්‍ය ව්‍යවහාරයන් ගැන කතා කරද්දී අපිට කතා කරන්න වෙනවා එක පුවත්පත. එහෙනම් අපි මෙතන කතා කරනවා දරුවනේ එක පත්තරේ ගැන කතා කරනවා. පැහැදිලිද පුවත්පත ගැන කතා කරනවා. ඊළඟට අපි තුමු ඒක අපි කතා කරනවා පුවත්පත ගැන කතා කරනවා. හරිද? ඊට පස්සේ දෙවෙනියට අපි කතා කරනවා මේ ප්‍රශ්නේදී දෙවෙනියට අපි කතා කරන්න සිදු වෙනවා මොනවද? අපිට ආය මුණ ගැහෙනවා සිනමාව. පැහැදිලිද? ඊට පස්සේ අපිට මුණ ගැහෙනවා සිනමාව. සරි ඊළඟට අපිට මේක නිර්මාණයක් විදිහට හඳුනා ගන්නකොට මාධ්‍යයක් විදිහට හඳුනා ගත්තී. ඊට පස්සේ අපිට වැදගත් වෙන දේ තමයි ලංකාව තුළ සිනමාව. හරිද? ඊට පස්සේ අර්ථකථනයේදී අපිට හම්බ වෙනවා සිනමාව. එතකොට සිනමාව ගැන අපේ සාකච්ඡාව 947 ප්‍රථම කථානාද චිත්‍රපටයේ කඩවුණු පොරොන්දු වුණාට සිනමාවේ පූර්ව යුගය මේ 1900 දී අපි හඳුනා ගන්නවා. ඒ නිසා සුද්දාගේ කාලේ ආරම්භ වෙච්ච තවත් එක් මාධ්‍ය ව්‍යවහාරයක් විදිහට අපිට සිනමාව කියන එක හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් සිනමාවත් මෙතනදී අපිට වැදගත් වෙනවා. ඊට පස්සේ තව තුන්වෙනි පරාසයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් ගුවන්විදුලිය. මොකද ගුවන්විදුලිය අපි දන්නවා 1924 වෙනකොට ලංකාවේ ගුවන්විදුලිය ආරම්භ වෙනවා ප්‍රායෝගිකව. එතකොට 924 දී ගුවන්විදුලිය, 944 දී සිනමාව. හැබැයි සිනමාවේ පූර්ව යුගය 900 දක්වාම යනවා. ඊට පස්සේ 1832 දී පුවත්පත. එහෙනම් මෙන්න මේ මාධ්‍ය තුනේහි ඉතිහාසය තමයි අපිට මෙතන පැහැදිලි කරන්න වෙන්නේ. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය විස්තර කරන. එතකොට ක්‍රියාකාරීත්වය ගැන විස්තර කරනකොට මේ මාධ්‍යයේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරා නම් ඕගොල්ලන්ට ඒකට පූර්ණ ලකුණු හම්බ වෙනවා. පැහැදිලිද? දැන් උදාහරණයක් විදියට අපි මේක පැහැදිලි කරොත් මෙන්න මේ විදියට පැහැදිලි කරන්න බෑ. දැන් බ්‍රිතාන්‍ය යටත්විජිතවාදය කොහොමද ලංකාවේ ජනමාධ්‍ය වර්ධනයට බලපාන්නේ? ඒක ලංකාවේ විතරක් නෙවෙයි දරුවනේ, ලෝක ජනමාධ්‍ය විවහාරයන් ගත්තම ලෝකයේ පුරා ජනමාධ්‍ය විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය දෙවෙනි 1800 යුරෝපයේ සිදුවෙච්ච කාර්මික විප්ලවයෙන් හරහා යුරෝපිකයන් අසාමාන්තික තාක්ෂණික දැනුමක් ලබා ගන්න යුරෝපයේ ඇතුළත අධ්‍යාපන දියුණුව හරහා උන් නාවික බලයක් අත්පත් කර ගන්නවා. ඒ හරහා ඔවුන්ගේ තාක්ෂණය මතින් ඔවුන් සන්නිවේදන තාක්ෂණයක් නිර්මාණය කර ගන්නවා. එතකොට ප්‍රථමයෙන් මුද්‍රිත මාධ්‍ය නිර්මාණය වෙනවා. පසුකාලීනව විද්‍යුත් මාධ්‍ය නිර්මාණය වෙනවා. පිළිවෙලින් පුවත්පත්, ගුවන්විදුලිය, සිනමාව මෙවැනි විවහාරයන් ඍජු ලෙසම සමාජය තුළ ප්‍රතිනිර්මාණය වෙනවා. එනිසා මේ බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපානු යටත්විජිතවාදය නිසා මුළු ලෝකයේ පුරා විශේෂයෙන්ම දක්ෂිණාර්ධ ගෝලයේ රටවල් සමගින් දකුණේ තිබ්බ රටවල් සියල්ලෙහිම ජනමාධ්‍ය පැතිරී යන්නේ යටත්විජිතවාදයේ ප්‍රතිඵලයක් විදිහට. එනිසා විශේෂයෙන්ම ලංකාව ඇතුළු බ්‍රිතාන්‍ය ප්‍රීතේට නැත්නම් බ්‍රිතාන්‍ය යටත්විජිතයට පත්වෙච්ච සෑම රාජ්‍යයක්ම හැමතිස්සෙම මොකද වෙන්නේ? සෑම රාජ්‍යයක්ම අපි දකිනවා හැමතිස්සෙම මේ විදුත් මාධ්‍යයේ මේ
විද්‍යුත්මාදී පැතිරීමට මුද්‍රිතමාදී පැතිරීමට හේතුවක් වෙනවා. ඒ නිසා යුරෝපයේ බිහි වෙච්ච ජනමාධ්‍ය සෙසු රටවල් කරා ව්‍යාප්ත වීමට මේ ඉංග්‍රීසි යටත්විතවාදය නැත්නම් බ්‍රිතාන්‍ය යටත්විතවාදය ඇතුළු නැත්නම් යුරෝපානු යටත්විතවාදය හරි වචන නම් ඒක මේ යුරෝපානු යටත්විතවාදය බලපානවා. ඒ එක පැත්තක්. අනිත් පැත්තෙන් ඔබ මතක තියාගන්න පළමු සහ දෙවෙනි ලෝක යුද්ධ විශේෂයෙන්ම පළමු සහ දෙවෙනි ලෝක යුද්ධات පසුකාලීනව මේ ජනමාධ්‍ය වර්ධනයට ඍජු ලෙස බලපාන. ඒ නිසා දැන් අපි මේ ප්‍රශ්නේ අහන්නේ ලංකාවේ නිසා ලංකාව ගැන කතා කරද්දී බ්‍රිතාන්‍ය පාලකයෝ තමයි මෙරට ඍජු ලෙසම ජනමාධ්‍ය ව්‍යාප්ත කරන්නේ. ඒ තුළ අපි ප්‍රධාන විවහාරයන් තුනක් ඉගෙන ගන්නවා. ප්‍රථමයෙන් අපි කතා කරනවා පුවත්පත. ඊළඟට දෙවෙනුව අපි කතා කරනවා ගුවන් විදුලිය. තුන්වෙනුව අපි කතා කරනවා සිනමාව. එතකොට පුවත්පත ගැන කතා කරද්දී ඔයගොල්ලෝ කතා කරන්න 1815 දැන් ඇයි අපි සිංහල මිනිස්සු පුවත්පත් කලාවකට යොමු වෙන්නේ? දැන් එතකොට එතනදී මූලික වශයෙන් තේරුම් ගන්න මෙන්න මේ වගේ කාරණාව අපි දන්නවා. බ්‍රිතාන්‍ය පාලකයෝ 1815දී උඩරට ගිවිසුම හරහා ලංකාවම යටත් කරගත්තත් උඩරට ගිවිසුමේ සඳහන් බොහෝ කාරණා බ්‍රිතාන්‍ය පාලකයන් අතින් ගිලී යනවා. ඒ කියන්නේ බුද්ධ ආගමට සැලකීම වගේ කාරණා ගිලී යනකොට සුද්දට විරුද්ධව කැරලි කෝලාහල එක පැත්තකින් පටන් ගන්නවා. එතකොට සුද්දට විරුද්ධව කැරලි කෝලාහල පටන් ගන්නකොට සුදු අධිරාජ්‍යවාදීන් තේරුම් ගන්නවා සුදේශිකයන් මෙතරම් ආකාරයට නැගී සිටීමක් සිදුවන්නේ ඔවුන්ගේ සුදේශිකත්වය වර්ධනය වීම. තුළ ලංකාවේ සුදේශිකත්වය වර්ධනය වීමට ඍජු සාධක විදියට බ්‍රිතාන්‍ය පාලකයන් හඳුනා ගන්නවා බුද්ධ ආගම. ඊට පස්සේ අනිත් පැත්තේ යතුරු කුෂ්කර්මාන්තය. අනිත් පැත්තෙන් ඔවුන් හඳුනා ගන්නවා පිරිවෙනාසිත අධ්‍යාපනය. ඒතකොට මේ කාරණා තුන පිරිවෙනාසිත අධ්‍යාපනය අනිත් පැත්තේ යතුරු කුෂ්කර්මාන්තය අනිත් පැත්තෙන් බුද්ධ ආගම. මේ කාරණා තුන තමයි සුදේශිකයෙකු බිහි වීමට බලපාන ප්‍රධාන සමාජමය තීරණාත්මක සාධක. ඒ නිසා අපි දැන් පාලකයෝ කල්පනා කරනවා රයිට් ඊළඟ ජෙනරේෂන් එක වෙද්දී අපිට ඉතින් පාලක පිරිසක් මෙරට නිර්මාණය කරගත යුතුයි. එවැනි නිර්මාණයක් කළොත් විතරයි අපේ පාලන තන්ත්‍රය වඩාත් හොඳින් පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. උන්න ඒ නිසා සුද්ධ මොකද ගන්නේ බැවිලි බොබ වගාව මෙරට හඳුන්වලා දෙනවා යකුන් කුෂිකර්මාන්තය වෙනුවට. ඊළඟට අනිත් පැත්තෙන් ව්‍යාපාරික කුෂිකර්ම මේ අනිත් පැත්තෙන් පිළිවෙන් අධ්‍යාපනය වෙනුවට මිසනාරි පාසල් ක්‍රමය හඳුන්වලා දෙනවා. අනිත් පැත්තේ අපි මිසනාරි පාසල් ක්‍රමය සුද්දට කලින් ලන්දේසීලා පෘතුගීසි ජාතිකයන් හඳුන්වලා දීලා තිබුණා. ඒ වගේම අනිත් පැත්තෙන් ලංකාව තුල කතෝලික දහම නිර්මාණය කරනවා. එතකොට මේ කාරණා තුන සමාජගත කිරීමට සුද්දා නැත්නම් බ්‍රිතාන්‍ය පාලක සුද්දා සුද්දා කියන මෙතන බ්‍රිතාන්‍ය පාලකයෝ මුද්‍රණ තාක්ෂණය පාවිච්චි කරනවා. විශේෂයෙන්ම ඔවුන් නිර්මාණය කරනවා බයිබල් සමාගම 1910 ඒකේ යාපනයේසා කාවේ 1900 නෙවෙයි සෝරි 1810 1815 වෙනකොට ඔවුන් බ්‍රිතාන්‍ය මේ යාපනයේ ශාඛාව නිර්මාණය කරනවා. ඒ හරහා ඔවුන් ඉංග්‍රීසි භාෂාවෙන් දෙමළ භාෂාවෙන් සිංහල භාෂාවෙන් විශාල ආගම් ප්‍රචාරය කිරීමේ මුද්‍රණ කලාවන් නිර්මාණය කරනවා. ඒ එක පැත්තක්. අනිත් පැත්තෙන් සුද්දට විරුද්ධව 1817 කැලි කෝලා ආරම්භ වෙනකොට විසි ගණන් වල වෙනකොට මේ සුද්දමික අතෑරලා දාලා යන தത്വෙට කැලි කෝලාල උග්‍ර වෙනවා. ඉතින් කෙසේ නමුත් කැලි කෝලාල යම් යම් පතිනාත්මක සාධක සහ ස්වදේශිකයන්ගේ තියෙන යම් යම් ආකාරයේ ගැටුම් தත්වයන් නිසා අපේ මේ නිදහස් රටන යම් තැනක අසාර්ථක වුවත් සුද්දා මේ ගැන සොයා බලන කෝල්බුක් සාමිවරයාගේ යුත් කමිටුවක් පත් කරනවා. ඒතකොට කෝල්බුක් සාමිවරයාගේ කමිටුවේ නිර්දේශ තුල අපි දකිනවා ස්වදේශිකයන් මෙලෙස පාලනයට විරුද්ධ බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව නැගී සිටින්ද ප්‍රධාන ඍජු හේතු ගණනාවක් තියෙනවා. ඒ අතරින් තමයි බ්‍රිතාන්‍ය පාලන තන්ත්‍රය පිළිබඳ උන්ගාව අධ්‍යක්ෂින් නැහැ. අනිත් පැත්තෙන් බදු ප්‍රතිපත්ති ගැන මේ අවබෝධයක් නැහැ. ඊළඟට අනිත් පැත්තේ පරිපාලන නීති ගැන උන්ගාව දැනුමක් නැහැ. ඒ නිසා මේ පිළිබඳව දැනුම ලබා දීම සඳහා මොනවාද ලංකාවට පුවත්පත හඳුන්වා දිය යුතුයි කියන කෝල්බුක් සාමිවරයාගේ යෝජනා ක්‍රම ටික එනවා. ඒතකොට ඒහි ප්‍රතිඵලයක් විදිහට තමයි 1832 දී රජයේ මුල් වෙලා කොලඹු ජර්නල් කියන පුවත්පත නිර්මාණය වෙන්නේ. එතනින් කොලඹු ජර්නල් වල ඉඳලා එතකොට කොලඹු ජර්නල් 1832 වෙනකොට උදේ තාරකෙයි ඊට සමගාමීව ඉන්දියා මේ යාපනයේ දමිළ භාෂාවෙන් ආරම්භ වෙනවා. ඇත්තටම ලංකාවේ සිංහල පුවත්පත් ආරම්භ වෙන්නේ තුන්වෙනිම ඊට පෙර ඉංග්‍රීසි පුවත්පත් සහ දමිළ පුවත්පත් කියන දෙකම ආරම්භ වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ කතා කරන්න ඕනේ මේ ඉංග්‍රීසි පුවත්පත් වල ස්වභාවය කොහොමද? එතකොට ඉංග්‍රීසි පුවත්පත් ස්වාධීනව කටයුතු කරන්න ගිහිල්ලා
ඉංග්‍රීසි බ්‍රිතාන්‍ය පාලකයෝ අපේක්ෂිත අරමුණු ඉංග්‍රීසි පුවත්පත් තරහා ඉටුනේ නැහැ. ඔන්නෝයි කියන කාරණා සන්දර්භය දැන් මේ කාරණා එකිනෙක මට විස්තර කරන්න කිව්වොත් අද අපිට වෙන මේ ප්‍රශ්නේ විතරයි කතා කරන්න වෙන්නේ. ඒ නිසා ඔගොල්ලෝ ඉංග්‍රීසි පුවත්පත් බිහිවීම සහ ඊට අදාළ වෙන සමාජ කාරණා ටික සාකච්ඡා කළ යුතුයි. ඊළඟට අපි දන්නවා 1860 වෙනකොට අපි සිංහල පුවත්පත් කලාවක් ආරම්භ වෙනවා. ඒතොර ඇයි සිංහල පුවත්පත් කලාවක් අපි ආරම්භ වෙන්නේ. ඒතකොට ඒකට ඍජු ලෙසම බලපාන දරුවනේ බ්‍රිතාන්‍ය පාලකයෝ අර මේ මොනවාද සාසන දානේ මාසික තෑග්ග වැනි ප්‍රකාශන හරහා බුද්ධාගමට විරුද්ධව පවත්වාගෙන ගිය ප්‍රචාරය. ඒතකොට මේ ගැන හිත මේ ගැන කල්පනා කරපු නිදහස් සටනේ හිටපු ගාමක බලවේග නැත්නම් නිදහස් සටන මුල් කාලීනව තිබ්බේ බුද්ධාගම වේරගත් තොර මේ හිටපු බඹහු බන්දල්ලේ හිටපු හාමුදුරුවෝ පඬිවරු මොකද කරේ අපිට මුද්‍රණ තාක්ෂණයක් ආරම්භ කරන්න උත්සාහ ගත්තා. ඒකේ යම් යම් කතන්දර ටිකක් තියෙනවා. අපි ගාව සල්ලි නැතුව ගොන්ජෝ රටකින් සීමේ රටේ රජුගන්ගේ සල්ලි අරගෙන අපි ගෙනල්ලා ලංකා ලෝකාලංකාර මුද්‍රණාලය ආරම්භ කරා. ඊට පස්සේ ඒකෙන් ආපු පත්තරේ තමයි ලංකා ලෝකය. ඉතින් ඔය විදිහට 1860 වෙනකොට ලංකා ලෝකය ආරම්භ වෙනවා. නමුත් ඒක රෙජිස්ටර් නිවුස් පේපර් එකක් නොවන නිසා පසුව ලක්මිනි පහන තමයි 1862 මේ පත්‍රයේ තමයි ලංකාවේ මුල්ම සිංහල පුවත්පත විදිහට අපි පිළිගන්නේ ඊට වශයෙන්. මොකද ලංකා ලෝකය මේ ව්‍යාපාරින්ච පුවත්පත නොවිච්ච නිසා. හරිද? ඊට පස්සේ අපි ඊළඟට ඔයගොල්ලෝ යුග වශයෙන් 1860 1870 1870 ඉඳලා 1900 වෙනකන් ඊට පස්සේ 1900 ඉඳලා 920 වෙනකන් 920 ඉඳලා 930 වෙනකන් 30 ඉඳලා 48 වෙනකන් ඒ දශකවල ලංකාවේ පුවත්පත් සන්දර්භයේ වැඩිුනේ කොහොමද? ඒවාට බලපාපු සමාජ සාධක මොනවාද? ඒ කාලේ දැකිය හැකි පත්තර මොනවාද? ඒ පත්තරවල දැකිය හැකි මූලික ලක්ෂණ මොනවාද කියන කාරණා මෙතනදී පැහැදිලි කළ යුතුයි. පැහැදිලිද? ඔන්න පත්තර ගැන කතා කරනකොට ওই ටික කතා කරන්න ඕනේ. දැන් ඊළඟට ගුවන්විදුලිය ගැන කතා කරද්දී අපි දන්නවා ලංකාවේ ප්‍රථම ගුවන්විදුලියක් ආරම්භ වෙන්නේ ලංකාවේ ප්‍රථම ගුවන්විදුලිය රාජ්‍ය අනුග්‍රහකත්වයේ යටතේ 924 දී ආරම්භ වෙනවා. සමහරු කියන මේක 925 ආරම්භ වුණා කියලා, නවත් සමහරු කියන 924 ආරම්භ වුණා කියලා. කෙසේ නමුත් 924 දී ඒවකට ආණ්ඩුකාරවරයා මේ විදුලි සංදේශන නියාමන විදුලි සංදේශන ඉංජිනේරු සංගමය අල්ලා කරපු කතාව ගුවන්විදුලි ඔස්සේ ප්‍රචාරය කිරීම ලංකාවේ ප්‍රථම ගුවන්විදුලි ඇනමුම කියලා කියනවා. බවුම්බ්‍රික් ආණ්ඩුකාරවරයා අර සර් හියු ක්ලිපර්ට් නේ. සර් හියු ක්ලිපර්ට් ලංකාවේ අර මේ වැලිසර වීදි ගුවන්විදුලි මධ්‍යස්ථාන 925 විවෘත කිරීම ලංකාවේ ගුවන්විදුලි ආරම්භය කියලා කියනවා. 24-25 වුණ කතන්දරේ කිව්වත් සුද්දාගේ කාලේ අපිට ගුවන්විදුලිය ලැබෙනවා. ගුවන්විදුලිය ලැබෙන්න බලපාපු පූර්ව හේතු ටික මොනවද කියලා අපි පැහැදිලි කරන්න ඕනේ. එතකොට අපි දන්නවා ලංකාවට ගුවන්විදුලිය බිහිවීමට ප්‍රධාන හේතුවක් වෙන්නේ පළවෙනි ලෝක යුද්ධය. මොකද පළවෙනි ලෝක යුද්ධය 909 ආරම්භ වෙලා 914 ආරම්භ වෙනකොට ගුටෙන්බර්ග්ගේ මුද්‍රණ යන්ත්‍ර සරි මේ බුග්ලිමෝ මාකෝනිගේ මාකෝනි යන්ත්‍රය සහ ඒ ආශ්‍රිත ගුවන්විදුලිය පිළිබඳ පර්යේෂණ රජය ගන්න. ඊළඟට යුද්ධ සම්නිවේදන මෙවලමක් විදිහට මාකෝනි උපකරණේ භාවිත කරනවා. ඒත් එක්කම ගුවන්විදුලිය පිළිබඳ සිවිල් ජනතාවගේ අවධානය යනවා. මෙහි ප්‍රතිඵලයක් විදිහට විශාල උන්නතිකාමීන් පිරිසක් ගුවන්විදුලිය පිළිබඳව බිහි වෙනවා. ශ්‍රාවක පිරිසක් බිහි වෙනවා යුරෝපයේ. එතකොට මේ යුරෝපයේ හැදෑරීම් පරේෂණ ලංකාවටත් එනවා. ඒ කියන්නේ ලංකාවේ හිටපු බ්‍රිතාන්‍ය පරිපාලකයෝ හුදකලාව මුල් කාලීනව ගුවන්විදුලිය පිළිබඳ අත්දැක බැලීම් සිදු කරනවා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි එඩ්වඩ් හාපර් වගේ අය ලංකාවේ ප්‍රථම ගුවන්විදුලි අත්දැකීම ලබා ගන්නේ. නමුත් මේ කරපු ගුවන්විදුලි පිළිබඳ අත්දැකීම් පසු කාලීනව සාමූහික එකමුතුවක් බවට පත් වෙනවා. 922 දී ඔවුන් ආරම්භ කරනවා ආධුනික ගුවන්විදුලි සමාජය. ඒතොර ආධුනික ගුවන්විදුලි සමාජය සාර්ථකව ගුවන්විදුලි පිළිබඳ අත්දැක බැලීම් ඉතා සාර්ථකව පවත්වාගෙන ගියපු නිසා තමයි රජයට ඔවුන් යෝජනා කර සිටින්නේ ගුවන්විදුලිය ආරම්භ කරන්න. ඊට පස්සේ රජය මොකද කරන්නේ? ඒක ඒවකට තැපැල් ප්‍රතිවරයා හිටපු MS ශේෂ්ඨා මහත්තයාගේ ප්‍රධානත්වයෙන් යුත කමිටි එකක් දානවා. මේ කමිටි එක සජෙස් කරනවා ලංකාවේ රේඩියෝ එක ආරම්භ කරන්න නැහැ විතරක් නෙවෙයි, ඒක රජයේ මුල්ලා ආරම්භ කරන්න නැහැ. ඒ වගේම අයවැයෙන් මේකට ගුවන්විදුලියට යම් යම් ආකාරයක ප්‍රතිපාදන වෙන් කරන්න ඕනේ කියලා.
ඊළඟට අපි දන්නවා 924 ඉඳලා 930 දක්වා ගුවන් දිලි යන්නේ පරේෂණ අවධියේදී 930 ඉඳලා 940 දක්වා ගුවන් දිලිය අපි දකිනවා සංවර්ධිත අවධිය ඊළඟට අපි දන්නවා ගුවන් දිලිය දෙක ගුවන් දිලි අංශ දෙකක් මුල්කාලීනව තාක්ෂණික අංශය විතරයි තිබුණේ පසු කාලීන වැඩසටහන් අංශය සහ තාක්ෂණික අංශය කියලා දෙකකට බෙදෙනවා ඊට පස්සේ 40 දශකයේ වෙනකොට අපි දන්නවා සිංහල විකාශන වලට විනිවේදක නිවේදිකාවන් ආගමනය සිදු වෙනවා සර් පන්දයියා වෛද්‍යනාදන් කමිටු වාර්තාව මේ භාවිතා කරනවා ඊළඟට දෙවෙනි ලෝක යුද්ධයේදී ලංකාවත් සම්බන්ධ වීම නිසා ගුවන්විදුලිය යම් ආකාරයක මූල්‍යමය දුෂ්කරතාවලට මේ පත් වෙනවා ඊළඟට අධිරාජ්‍යවාදී සෙබළුන්ගේ මධ්‍යස්ථානයක විදිහට ගුවන්විදුලිය පත් වෙනකොට ගුවන්විදුලිය යනවා කොටාබාරට ඊට පස්සේ අවසානයේදී මොකද වෙන්නේ ඊළඟට අපි දන්නවා බ්‍රිතාන්‍ය ගුවන්විදුලි අධිරාජ්‍ය විරෝධී සෝරි අධිරාජ්‍යවාදී ගුවන්විදුලි සේවාව ලංකාවේ ගුවන්විදුලියත් එක්ක සම්බන්ධ වෙනවා. ඒතකොට BBC ආයතනවලදී හිටපු බොහෝ පිරිස අපි ගුවන්විදුලියත් එක්ක සම්බන්ධ වෙලා අපි ඒ අත්දැකීම් ගන්නවා. රේඩියෝ සියක් ආරම්භ වෙනවා. මේ රේඩියෝ සියක් වැනි ගුවන්විදුලිය යුද්ධෙන් පස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙලා අපේ ජාතික ගුවන්විදුලිය දියුණු වෙනවා. ඊළඟට 948-9 වෙනකොට 48 මේක ඉවරයි නමුත් 949 වෙනකොට දෙවෙනි ලෝක යුද්ධයේ ප්‍රතිඵලයක් විදිහට අද තියෙන SLBC එක අපිට හම්බ වෙනවා. එතකොට ඔන්න ඔය අඩු පහසුකම් මැද්දේ උන්නතිගාමීන්ගේ ප්‍රතිඵලයක් විදිහට 40 දශකයේ යුද්ධත් එක්ක අපේ ගුවන්විදුලිය කොහොමද පවත්වාගෙන ගියේ කියලා 40 කතා කරන්නේ 20යි 30යි අතර ගුවන්විදුලියේ පරේෂණ අවධිය ගැන කතා කරන්නේ 30යි 40යි අතර සංවර්ධන අවධිය කතා කරන්නේ ඒ තැන්වල තියෙන මූලික සංසිද්ධි මොනවාද ඒ වාඩ බලපාපු සමාජ සාධක මොනවාද කියන කාරණය මෙතනදී සාකච්ඡා කරන්න ඕනි. පැහැදිලිද? ඔන්න ඔය ටික තමයි එතනදී කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපිට තව එකක් මෙතනදී වෙනවා සිනමාව. දැන් අපි දන්නවා ලංකාවේ ප්‍රථම කතානාද චිත්‍රපටය තමයි කඩවුණු පොරොන්දු. හරිද? ලංකාවේ ප්‍රථම කතානාද චිත්‍රපටය තමයි කඩවුණු පොරොන්දුව. මේ කඩවුණු පොරොන්දුව අපේ රටේ තිරගත වෙන්නේ 947. හැබැයි ඒ කියන්නේ 48 තමයි අපිට නිදහස ලැබෙන්නේ. නමුත් 48 නිදහස ලැබුණා නෙවෙයි 47 කඩවුණු පොරොන්දුව තිබුණාට දරුවනේ අපි දකිනවා කඩවුණු පොරොන්දුවට පෙර ශ්‍රී ලංකාවේ පූර්ව සිනමාවදියා. ඒ කියන්නේ සිනමාව පිළිබඳ අත්දැකීම් සොදේශිකව විශාල වශයෙන් කඩවුණු පොරොන්දුව නිර්මාණයට පෙර ලබා ගන්න. දැන් අපි දන්නවා ලුමියේ බ්‍රදර්ස්ලා 1895 ද වර්ගස් සහ ලිවින් ලුමියේ පැක්ටි කියලා ප්‍රථම චිත්‍රපටය තිරගත කරනවා ප්‍රදර්ශනය කරනවා නැත්නම් බයිස්කෝප් කියන කන්සෙප්ට් එක සිනමාටෝග්‍රැෆි කියන කන්සෙප්ට් එක ඒගොල්ලෝ ඩිවලොප් කරලා මේ ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් කරලා තිරයක් මතට බහුතර පිරිස නැරඹිය හැකි දර්ශනයක් ඉදිරිපත් කරනවා 895. නමුත් මේ ලංකාවේ යම් සාක්ෂි හමු වුණා 896 ඉඳන් මම 800 කියලා කිව්වට 1800 1896 වෙද්දී ලංකාවේ නිහඬ මේ කතානා මේ නිහඬ සිනමා පටයක් තිරගත වූ බව. නමුත් ලිඛිත සාක්ෂි දෙනවා 1901 දී බෝහි තිරකරුවන්න ක්‍රියාදාම චිත්‍රපටයක් 901 දී තිරගත වුණා කියලා. නමුත් අපි දන්නවා ලංකාවේ සුද්දා ඇති කරපු වැලිලි බෝවගාව හරහා මෙරට නගරාසිතව නව වෙළඳ පන්තියක් බිහි වෙනවා. විශේෂයෙන් පාදරට සිංහලයෝ වෙළඳ බෝවගාව හරහා වැවිලි බෝවගාව හරහා ලංකාව පුරා ව්‍යාප්ත වෙනවා. කොළඹ, ගාල්ල, මාතර, මහනුවර මේ වගේ නගර නිර්මාණය වෙලා නව වෙළඳ පන්තියක් බිහි වෙනවා. එතකොට මේ නව වෙළඳ පන්තියේ සවස් කාලයේ සාමූහික විනෝදාස්වාදයේ කියන එක ඔවුන් අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් කරගෙන තිබුණා. මොකද ඔවුන් චිරාගත කාලයේ ඉඳලා අපේ සුදේශිකයන් තුළ සාමූහික විනෝදාස්වාදයක් තිබුණා. ඔවුන් සොකරි බැලුවා, බලිතොවිල් බැලුවා, නාඩගම් බැලුවා නේද? මේ හරහා ඊළඟට අපි ගත්තොත් එහෙම ඔය මේ මොනවාද මුර්තැම්මඩු, ගම්මඩු මෙවැනි සාමූහික වින්දනයක් ලබා ගැනීමට අපි හුරු වෙලා තිබුණා. එවැනි රුචිකත්වයක් අපේ විඥානය තුළ තිබුණා. ඒ නිසා මොකද කරන්නේ මේ විඥානය ටච් කරා අර කියන මධ්‍යම පාන්තිකයන්ට මුල් කාලීනව ඔය මිනරුවා නාට්‍ය, ටවර් හෝල් නාට්‍ය වගේ නූර්ති සහ නාඩගම්. එතකොට මේ නූර්ති සහ නාඩගම් මේ විදිහට යනකොට අපේ හිටපු මේ අපේ රටේ හිටපු යුරෝපානු සහ දමිළ සම්භවයක් සහිත ව්‍යාපාරිකයෝ මොකද කරේ? ඉන්දියානු සහ අනිත් පැත්තෙන් යුරෝපානු චිත්‍රපට ගෙනල්ලා ලංකාවේ තිරගත කරා. පැහැදිලිද? ඔන්න මොකද වෙන්නේ අපි දකිනවා 1920 වගේ ඉඳලා ලංකාවේ මේ විදිහට විවිධාකාරයේ චිත්‍රපට තිරගත වෙලා තියෙනවා. හැබැයි ඒවා කිසිවක් අපේ
චිත්‍රපට නෙවෙයි. උන් ඔය බිස්කල් පගෝඩා වගේ తాවකාලික සිනමා ශාලා අටවගෙන කුඩි මඩු හදාගෙන සඳහය කාලේ මිනිසුන් චිත්‍රපට පෙන්වනවා. ඒතකොට මේ චිත්‍රපට සියල්ලම අර යුරෝපානු හෝ ඉන්දියාවේ දමිළ හෝ හින්දි මලයාලම් චිත්‍රපට. ඉතින් මේ සාමූහික විනෝදාස්වාදය මිනිසුන් වැළඳ ගන්න. මේ වැළඳ ගැනීම නිසා අර 947 අපේ ප්‍රථම කථානාද චිත්‍රපටය තිරගත වෙනකොට කඩවුණු පොරොන්දුව අපි ගාව සිනමාවට අවශ්‍ය ව්‍යාපාරික වෙළඳපොළක් සහ සිනමාවට අවශ්‍ය ප්‍රේක්ෂක පිරිසක් නිර්මාණය වෙලා හිටියා. ඒ නිසා කිසිම සිනමාවට අවශ්‍ය මූලික පදනම 948ට පෙර අපි ගාව නිර්මාණය වෙලා තිබුණා. ඒ අතරම අපේ අය මොකද කරේ? විවිධ සිනමා පට නිර්මාණය කරන්න උත්සාහ ගත්තා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඒ යටතේ සාර්ථක සිනමා නිර්මාණයක් විදිහට අපි ගන්න පුළුවන් රාජකීය වික්‍රමය එන් එම්පර මහත්තයා ඒකේ ප්‍රධාන නළුවා බවට පත් වෙලා තියෙනවා. රුක්මනී දේවි මහත්මියත් ඒ චිත්‍රපටයේ රඟපාලා තියෙනවා. මේක ඉන්දියාව සිංගප්පූරුව වගේ රටවල් වල තිරගත වෙලා තියෙනවා. නමුත් කුමන්දනේක ප්‍රතිඵලයක් විදිහට මේ සිනමා පටය ලංකාවේ තිරගත වුණේ නැහැ. මොකද ඒකේ රීල් එක ගින්නේදී විනාශ වෙලා තියෙනවා. එතන මේක ව්‍යාපාරිකයන් විසින් ගෙන ආපු යම් ආකාරයක මගරි වැඩක් කියන අර්ථකථනය තමයි පසුකාලීන භූ විද්‍යුතුන් කතිකාවල සාකච්ඡා කරන්නේ පතපොත ලිවීමේදී සඳහන් කරලා තියෙනවා. නමුත් ඊට පස්සේ අපි දන්නවා සීදේවි ආදී විවිධාකාර නිර්මාණකරුවෝ චිත්‍රපට හදන්න උත්සාහ ගත්තත් ඒවා සාර්ථක වූ බවක් අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. නමුත් අර අපි කිව්වු නූල් බාර නායගම් අනිත් පැත්තෙන් අපි ගත්තොත් එහෙම ආර් ඇන්ඩර්සන් මේ වගේ ව්‍යාපාරික පැලැන්තිය මෙරට සිනමාව ව්‍යාපාරික වශයෙන් දියුණු කරා සිනමාව ලංකාවේ මිනිසුන්ට හුරු කරා. එහි අවසාන ප්‍රතිඵලයක් විදිහට තමයි අපි 947 කඩවුණු පොරොන්දුව ආරම්භ වෙන්නේ. කඩවුණු පොරොන්දුව හරහා දමිළ සිනමාව ලංකාවේ ආරම්භ වීමත් මුල් කාලීන සිනමාපට කීපයක් පිළිබඳ ඉන්දියානු මොඩියුලේ සිනමාපට කීපයකට පිළිබඳව මෙතන විස්තර කළ යුතුයි. පැහැදිලිද? ඔන්න ඔය ටික තමයි මෙන්න මේ වගේ ප්‍රශ්නයකට ඕගොල්ලෝ ලිවිය යුතු උත්තරේ බවට පත් වෙන්නේ. පැහැදිලිද? දැන් තේරෙනවාද ඒක කොතනින් පටන් අරගෙන කොතනින් අවසන් කරන්න ඕනේද කියලා. ඉතින් මේ වගේ ප්‍රශ්න එක අතකින් සමාජලාල කෙනෙක් අහපුවම මේක අමාරුයි කියලා යමන් තැනකදී අපිට කියන්න බලමු ටිකක් අමාරුයි. මොකද එකපාර එකක් ලියනවා වෙනකොට තුනක් ලියන්න වෙනවා. ඉතින් කාලය මැනේජ් කරගෙන ඔළුවේ පොඩි ග්‍රාෆ් එකක් ගහගෙන මේ ටික ඒ නියමිත කාලය තුළ ඒ කාරණා තුනම පැහැදිලි කළ යුතුයි. ඉතින් එතකොට අර සවිස්තරාත්මකව විස්තර කිරීමක් අවශ්‍ය නැහැ. කරුණු වශයෙන් පැහැදිලි කරා නම් ඕගොල්ලන්ට සාර්ථක ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාවක් මෙතනදී හම්බ වෙනවා. පැහැදිලිද? රයිට්. හරි. මොන හරි කාරණාවක් තියනවද මේ ගැන? දැන් ඕගොල්ලෝ මට දැන් මෙතනදී එක දෙයක් මතක තියාන හැම විද්‍යාර්ථියෙක්ම ඒ තමයි මේ අපි මෙවැනි ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරනකොට හැමතිස්සෙම ඕගොල්ලෝ තීරණය කරන්න සහ අවබෝධ කරගන්න මේ ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේදී එකක් තමයි මේක මම ස්ට්‍රීම් එකකට ලකුණු දෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ උත්තරයක් දෙනවා. ඒ උත්තරේට අනුව තමයි මේ උත්තරේ තියෙන මම සටහන්, ඒ කියන්නේ උත්තරේ සංක්ෂිප්තය කොහොමද අර්ථ ගැන්විය යුත්තේ කියලා පැහැදිලි කරනවා. ඒ උත්තරේ අපි ලියවෙන්න ඕනේ. ඒකත් එක පැත්තකින් එක දෙයක්. හරිද? බොහෝ දෙනෙක් මම හිතන්නේ ඒ දේ දන්නේ නැහැ. නමුත් ඒක තමයි ඇත්ත. ඊළඟ එක අනිවාර්යෙන්ම මේ සිනමාව ගත්තා, ගුවන්විදුලිය ගත්තත්, රූපවාහිනිය ගත්තත්, සමාජ මාධ්‍ය ගත්තත් මේ හැම දෙයකටම කාල රාමුවක් තියෙනවා. කාල රාමුව කියලා කියන්නේ ඒ කාල රාමු තුල ඒ මාධ්‍ය විවහාරයන් ගොඩනැගිච්ච බිහිවෙච්ච ආකාරයක් තියෙනවා. මෙන්න මේ ආකාරයන් සියල්ල හැම කෙනෙක්ම හොඳින් අවබෝධ කරගන්න ඕනේ. හැම කෙනෙක්ම හොඳින් දැනගන්න ඕනේ. ඒතකොට එහෙම දැනගත්තොත් විතරයි මේ ප්‍රශ්නවලට පැහැදිලිව උත්තරයක් ලියන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? රයිට්. හරි. ඊළඟට අපි මෙතන ඕඩර් එකකට යන්නේ නැතුව අපි පැයකමාරක් වගේ කාලයක් මෙතනදී සාකච්ඡා කරන්න මේ දේශනය කරන්න මම බලාපොරොත්තු වෙනවා මගේ කාලේ එක. ඒ නිසා මම කැමති උගුල්ලන්න වඩාත් පහසු වෙන ප්‍රශ්න ටිකක් මෙතනදී තෝරාගෙන කතා කරනවා නම් ඒක වඩාත් හොඳයි කියන කාරණය
ගැන සාකච්ඡා කරන්න පැහැදිලිද? රයිට්. එතකොට මෙතන ඊළඟට මම පැහැදිලි කරන්නම් ඕගොල්ලොත් එක්ක කතා කරද්දී රයිට් අපි එහෙනම් යනවා ඊට පස්සේ ලේකවුස් ආයතනය රජයේ පුවත්පත් ආයතනයක් බවට පත්වීම පුවත්පත් මාධ්‍යයේ ගමන් මගට බලපෑ ආකාරය සමාන්තර සෙසු මාධ්‍ය සෙසු පුවත්පත් සමග දල සැසඳීමක් කරන්න. දැන් මේ වගේ ප්‍රශ්නයක් කෙනෙකුට ටිකක් අමාරු වෙන්න පුළුවන්. දැන් ඔය හැමතිස්සෙම අපි කියන කාරණාවක් තමයි. දැන් ළමයි බොහෝ දිනේ දැන් මේ ඒගොල්ලෝ හිතන්නේ බා කාලේ අරගෙන සර් අපිට ප්‍රශ්න උගන්වන්න දෙන්න කියලා බනිනවා කියලා හිතන්නේ යන්නේ බා. අර බොහෝ දිනේ හැමදේම බලාපොරොත්තු වෙන්නේ දරුවනේ ෂණික ඉදියාප්ප වගේ. හරිද? දැන් මේ වගේ ප්‍රශ්න පත්‍රයක් එහෙම මේ අවුරුද්දෙත් ඔබට ලැබුණොත් හරිද? වසර මෙහෙම ප්‍රශ්න අපි පස්සේ හිමීට හමු. මේ වසර සාමාන්‍යයෙන් දිනවකවානු නැතත් වසරවත් ආසන්නෙන් යන්න ලියලා දාන්න නැත්නම් මේක චුට්ටක් මේ අමාරු වේවි හැම කෙනෙකුටම තේරුම් ගන්න. පැහැදිලිද? ඒ නිසා පොඩ්ඩක් සමාන්තරව වසර ලියන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඉතින් එහෙම අමතක නම් ඉතින් කරන්න දෙයක් නැහැ. මුලියා ඉන්න එක තමයි හොඳ. Taman නොදන්නා බව පැහැදිලි කිරීමට වඩා. පැහැදිලිද? නමුත් එහෙම කියලා හැමදේම වසර මුලියා ඉන්න යන්න එපා. අනිවාර්යයෙන්ම හැම කෙනෙක්ම මතක තියාගන්න වසර ලිවිය යුතුයි කියන අර්ථකථනයේ හැම කෙනෙක්ම ඉන්න නැත්නම් ඒක පැහැදිලිව ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැන් අපිට මෙතන අහන්නේ ලේක් හවුස් එක රජයට පවරා ගැනීමත් ලේක් හවුස් එක රජයට පවරා ගැනීමත් එක්ක කොහොමද ඊට පස්සේ සිංහල පුවත්පත් අපේ රටේ වර්ධනය වෙන්නේ කියන කාරණේනේ ඔය අහන්නේ නේද? සිංහල පුවත්පත් වර්ධනය වෙන්නේ කොහොමද කියන එක තමයි ඔය අපෙන් අහන්නේ. එතකොට මෙතනදී හැම කෙනෙක්ම මතක තියාගන්න මෙන්න මේ කියන කාරණේ. ඒ තමයි ලේක් හවුස් එක රජයට පවරගන්නේ කවදාද? කොතනද? ඒක ඒ සම්බන්ධව තියෙන මේ සන්දර්භය නැත්නම් ඒ සම්බන්ධව තියෙන අපේ පුවත්පත් අත්දැකීම මොකක්ද? මට දැන් මෙතන ළමයි 100ක් වගේ ප්‍රමාණයක් ඉන්න අතර මට කියන්න පුළුවන් ද එක්කෙනෙකුටම රජයේ කොහොමද ලේක් හවුස් එක රජයට පවරගන්නේ? කවද්ද ඒ පවරගත්තේ? කොහොමද පවරගත්තේ? කාට හරි කියන්න පුළුවන්ද? මේ ප්‍රශ්නපත්‍රයේ සමහර දීපු අය ඉන්න පුළුවන් මෙතන. කාට හරි කියන්න පුළුවන්ද? කාට හරි කියන්න පුළුවන්ද ලේක් හවුස් එක කොහොමද රජයට පවරගත්තේ? ඒකට බලන්න රජයට නිකම් පවරගන්න බෑනේ ලේක් හවුස් එක. නේ? ඒක පවරා ගැනීමට කිසියම් ආකාරයක හේතුවක් බලපානවා. එතකොට මේ බලපාපු හේතුව මොකක්ද? ඊට බලපාපු මේ 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 කාරණාව මොකක්ද? මෙන්න මේක චුට්ටක් මේ මේ පැහැදිලි කරන්න ඕනේ. මට කියන්න ලේක් හවුස් එක රජයට පවරගත්තේ කොහොමද? මොකද ලේක් හවුස් එක රජයට පවරගත්තේ රීසන් එක? අර සමගි පෙරමුණ ආණ්ඩුවට පක්ෂව කටයුතු කරපු නිසා මේ ඒ යෝජනා වෙලා ඒ නිසා පවරගත්තේ. හරි, කොහොමද සමගි පෙරමුණට පක්ෂව කටයුතු කරපු නිසා? හරි, මේක ඒක නීතියක් තියෙන්නේ මේ කොහොමද ලේක් හවුස් ආයතනයේ රජයට පවරගන්නේ? ඒකට යම් ආකාරයක නෛතිකමය තත්ත්වයක් තියෙනවා. දැන් රජයට ඕන විදියට පවර ගන්න බෑනේ නේද? දැන් රජයේ බදු ප්‍රතිපත්තියත් අනුගමනය කළා. ඒ බදු ප්‍රතිපත්තිය රාජ්‍ය විරෝධී තොරතුරු ප්‍රචාරය කිරීම. හරි, එහෙනම් රාජ්‍ය විරෝධී තොරතුරු ප්‍රචාරය කරා නම් අපිට පුළුවන් ලේක් හවුස් එක රජයට පවර ගන්න අද වෙන විදිය නම් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ. හරි, එහෙම නැත්නම් හදිසි නීති රෙගුලාසි වගේ යටතේ වගේ ඒ වගේ ඒක හරියට කියන්න පුළුවන් නම් ඒ කෙනාට මං ගාන මං වැලන්ටයින් ප්‍රසන්ට් එකක් දෙනවා. මට වැලන්ටයින් ප්‍රසන්ට් එකක් දෙනවා කියලා කියන්නේ මේ වෙලාවේ ඒ අර්ථකථනය තේරුම් ගන්න යන්න එපා කියන විදියට.
මාගාව වැලන්ටයින් විදියට දෙන්න පුළුවන් වෙන්නේ කෙනෙකුට අවශ්‍ය සටහනක් වෙන්න පුළුවන් කෙනෙකුට අවශ්‍ය පාස් පේපර් එකක් වෙන්න පුළුවන් කෙනෙකුට අවශ්‍ය පොතක් පතක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ප්‍රී කාඩ් එකක් වගේ ඒ වගේ ඉෂුව කරන්න පුළුවන් හරියට ලේක් හවුස් එක රජයට පවරගත්තේ කොහොමද කියලා දැන් පොත් බල බලා නම් බලන්න යන්න එපා කෙනෙකුට කියන්න පුළුවන්ද දැන් මෙතන 91 දුරු ඉන්නවා කොහොමද ලේක් හවුස් ආයතන රජයට පවරගන්නේ අපි කාලේ යන නිසා මම විනාඩි දෙකක් වගේ දෙන්නම් ඇත්තටම ඕනම කෙනෙකුට දෙන්න පුළුවන් ප්‍රසන්ට් එකක් ඕනේ නම් ඕගොල්ලන්ට මේ 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 මේක පේන්නේ නැතුව ඇති මම හිතන්නේ ඔහුගලන්න මේ මේ මෙතිරේ දිස් වෙනවා වගේ අපේ සටහන් කෙනෙකුට සටහන් පොතක් නැත්නම් මේ වගේ සටහන් පොතක් අපි තෑගි කරනවා ඒ කෙනාට හරියට ඔගොලු උත්තරේ කියන්න පුළුවන් එක්කෙනෙක් මොනවා මේ වගේ සටහන් පොතක් දෙනවා නැත්නම් ඔයාලගේ සටහන් වල අපි අනුමාන PDF එක දෙනවා එහෙම නැත්නම් අපි චාර්ජ් එකට ප්‍රී ඔන් චාර්ජ් දෙනවා රුපියල් 3000ක් ගන්න එක ප්‍රී දෙනවා ඕන කෙනෙකුට ඉන්න පුළුවන් ප්‍රී කාඩ් එකක් දෙනවා හරියට කියන්න පුළුවන්ද හරි කමෙන්ට් ඔව් කියන්න කවුරු උත්සාහ ගන්නවද 1973 අංකයට දරන පුවත්පත් මණ්ඩල ආඥාපනත මගින් සර් හරි ජය වේවා ඒ කියපු ළමයා අනිවාර්යෙන් මට මැසේජ් එකක් පර්සනල් ගන්න සා අවශ්‍යතාවය මොකද කියලා කියන්න මම එයාට chance එක දෙනවා 1973 අංකයට දරන පුවත්පත් මණ්ඩල පනත රජය සම්මත කර ගන්නවා ඒ පුවත්පත් මණ්ඩල පනත 60 දශකයේ ගියනවා ඇත්තටම 60 මට මතක විදිහට 63 වගේ ඒ කාලේ ගෙනාවට පස්සේ නමුත් එතන රාජාසන කතාව පරාජයටපත් වෙලා සිල්මාවුගේ ආණ්ඩුවට රජියක් නැති වෙනවා ඊට පස්සේ නැවත ඇන්නම් පෙර මහත්තයා මේක කඩලියට ගියනවා 1970 ආය නැවත සමගි පෙරමුණ ආවට පස්සේ ඒ යටතේ තමයි ලේක් හවුස් ආයතනය රජයට පවරා ගන්න පැහැදිලිද ඒ උත්තරේ තිබුණා මම පර්සනල් මැසේජ් එකක් දාන WhatsApp එකට එතකොට එහෙම එකනයි ඉන්න පුළුවන් ඒ නිසා එයාට මොනාරි ඒ අවශ්‍යතාවය මට කියන්න මම ඒකට සාධාරණයක් කරනවා වැලන්ටයින් ගිෆ්ට් එකක් දෙන්න එයාට. හරි වැලන්ටයින් කියන්නේ මේ හෙට දවස වැලන්ටයින් නෙවෙයි. ඒකයි නතුව. හරියට තේරුම් ගන්න. හරි. එතකොට අපි එතකොට ලේක් හවුස් ආයතනයේ රජයට පවරගන්නේ වෙන කිසිම හේතුවක් නිසා, ඒ කියන්නේ ඔය කියන කරන්නේ. මොකද ලංකාවේ 60 60 මට මතක විදිහට 63 ඔය කාල පරාසයේ තුල රජය තීරණය කරනවා මැතිවරණ තැන්වලදී රජයට විරුද්ධව පුවත්පත් දැඩි ලෙස ජනමතයක් හොබනවා. ඒ තත්ත්වය තුළ රජයට අවශ්‍ය වෙනවා ජනමතය පාලනය කරගන්න. ඒ නිසා රජය තීරණය කරනවා මේ පුවත්පත් තමන්ට අවශ්‍ය විදියට පාලනය කරන්න පුවත්පත් මණ්ඩල පනත ගෙනෙන්න ඕනේ කියලා. ඒකට විරුද්ධව සෑම පුවත්පත් ආයතනයක් අපි දන්නවා 1960 වෙනකොට ලංකාවේ ප්‍රධාන පුවත්පත් ආයතන හතරක් වුණා කියලා. එකක් ලේක් හවුස් ආයතනය තියෙනවා. ඒ කියන්නේ ඇත්තට මේ ලේක් හවුස් ආයතනය කියලා පුවත්පත් ආයතනයක් නෑ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම. ඒක ලේක් හවුස් ගොඩනැගිල්ලේ තියෙන හින්දා තමයි අපි කවුරුත් ගන්නෙ මේක ලේක් හවුස් කියලා. හරිද? ලේක් හවුස් ආයතනය තියෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම අනිත් පැත්තෙන් එම්.ඩී. ගුණසේනලාගේ දවස ප්‍රකාශන තියෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් ටයිම්ස් ආයතනය තියෙනවා. අනිත් පැත්තෙන් වීරකේසරි පුවත්පත් ආයතනය තියෙනවා. එතකොට මේ පුවත්පත් ආයතන හතරම දැඩිව ප්‍රබල ජනමතයක් සමාජය තුළ ප්‍රතිනිර්මාණය කරනවා මේ ඉංග්‍රීසි මේ 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 පුවත්පත් මණ්ඩල පනතට විරුද්ධව. එහි අවසාන ප්‍රතිඵලය විදිහට තමයි එක මන්ත්‍රී කෙනෙකුට මේකේ ඡන්දය දෙන්න බැරි වෙලා ඒක ඡන්දේ යෝජනාව පැරදෙනවා. පැරදිලා ඔවුන්ගේ පාලන බලය පවා අහිමි වෙනවා. ඒක තමයි පාර්ලිමේන්තු සම්පදාය. නමුත් 1970 නැවත සමගි පෙරමුණ රජය ඔය එන්න බර මහත්තය වගේ තමයි මතක විදිහට ඒගොල්ලෝ මුල් වෙලා මේ පනත ගෙනල්ලා ලේක් හවුස් ආයතනය රජයට පවරා ගන්න. ඒතොර ලේක් හවුස් ආයතනය රජයට පවරා ගැනීමත් එක්ක ඊළඟට ඔවුන් පුවත්පත් දඩේමකට ලැස්ති වෙනවා. ඉතින් ඒ දඩේම අද දක්වාම තියෙනවා. ඒක නැහැ කියන්න බෑ. ඒතොර මේක රජයට පවරා ගත්තාට පස්සේ හරිද? මේක රජයට පවරා ගත්තාට පස්සේ අපි ප්‍රධාන වශයෙන් දකින දේ තමයි ඊට පස්සේ දවස පුවත්පත් ආයතනයේ කෙලින්ම මේගොල්ලෝ නවත්තලා දානවා. ඊට පස්සේ මේගොල්ලෝ මොකද කරන්නේ? දවස පුවත්පත් ආයතනය නවතා දානවා. එතකොට දවස ආයතනය නවත්තා දමනවා. ඊට පස්සේ 1981 ටයිම්ස් ආයතනය ස්වාවකාලිකව අත්හිටවනවා. ඊට පස්සේ ටයිම්ස් ආයතනය නැවත 84 මේගොල්ලෝ මොකද දැන් රජයට නතු වුණාම මේ කවුද මේගොල්ලන්ට මේ දැන් දවස් මොකද ලේක් හවුස් ආයතනය
රජයට පවරා ගත්තට පස්සේ ඩීආර් විජේවර්ධන පවුලට පුවත්පත් ආයතනේ නැති වෙනවා. ඊට පස්සේ ඔවුන් ටයිම්ස් ආයතනයේ නැවත මිලදී අරගෙන විජය පුවත්පත් සමාගම විදියට ලංකාවේ ආරම්භ වෙනවා. ඒකට අද තමයි ලංකාවේ ලීඩින්ස් පුවත්පත් තියෙන්නේ නම්බර් 1 පුවත්පත් විදියට විජය පුවත්පත් සමාගම හඳුනා ගන්න පුළුවන්. ඉතින් එතකොට 974 73 පුවත්පත් මණ්ඩල පනත පදනම් කරගෙන ඊට පස්සේ ලීක් හවුස් ආයතනයේ රජයට පවරා ගැනීම ඊට පස්සේ 974 දීම නැවත ටයිම් මේ මොකද්ද මේ දවස ආයතනයේට සීල් දෙවීම ඊළඟ පත් පුවත්පත් පළ කිරීම අත්පිටවීම පස්සේ හැබැයි ඒගොල්ලන්ට එක chance එක දෙනවා ඊට පස්සේ නැවත අපි දකිනවා ටයිම්ස් ආයතනය කටයුතු නවතා දමන 81 ඒගොල්ලෝ ඊට පස්සේ සල්ලි දීලා ගන්නවා ලීග් මේ මේ කවුද 84 දී විජය පුවත්පත් සමාගම. ඒ අතරතුර අපි 980න් පස්සේ දකිනවා ලංකාවට එනවා උපාලි විජේවර්ධන මහත්තයලා එකතු වෙලා දිවයින පුවත්පත් ආයතන. පැහැදිලිද? ඒ නිසා නොයි කියන පුවත්පත් ආයතනවල සන්දර්භයන් මෙතනදී ඔගොල්ලෝ සාකච්ඡා කරන්න ඕනේ. සරලව ගත්තොත් 974න් පස්සේ ඉඳලා අද දක්වාම ලංකාවේ පුවත්පත්වල ස්වභාවය කොහොමද මේ ගොඩනැගුණේ කියන කාරණයක් එකම අනිත් පැත්තෙන් මතක තියාගන්න මෙලෙස මේ මොකද රජයට පවරා ගැනීමත් එක්ක පුවත්පත් කෙරෙහි රාජ්‍ය මැදිහත් වීම වැඩි වෙනවා. ඒතකොට රාජ්‍ය මැදිහත් වීම වැඩි වීම තුළ පුවත්පත්වල ස්වාධීනත්වයට වඩා පුවත්පත් බොහෝ විට රජයට පක්ෂපාතීත්වයක් අනුගමනය කරන්න සූදානම් වෙනවා. හැබැයි ඒක 100%ක්ම අපි දකින්නේ නැහැ. නමුත් අපි දකිනවා 88 89 වගේ කාල පරාසයන් තුළ නැවත ලංකාවේ ඇතිවෙච්ච විවිධ දේශපාලනික සහ සමාජ අරමුද විශේෂයෙන්ම අය 88 89 කැලණි කෝලාහලත් එක්ක තරුණ නැගිටීම් එක නැවත රජයේ දැඩි ලෙස පුවත්පත් වාරණයට නැත්නම් තමන්ගේ ආධිපත්‍යයට නතු කරනවා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි අපි දකින්නේ පසු කාලීනව දරුවනේ අර මේ මේ විකල්ප ගණයේ පුවත්පත් ඔය රාවය මෞබිම රාවය ඊළඟට අපි ගත්තු යුක්තිය මේ 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 හිරු සුනිල් මාධව බේමදල කියන්නේ හිරු ඊළඟට සුනන්ද දේශප්‍රියගේ යුක්තිය ඊළඟට වික්ටර් අයිවන්ගේ රාවය දැන් රාවය තියෙනවා අනිත් පත්‍ර දෙකම නැහැ. එතන මේ මේ වගේ කපුටා ඔය වගේ ටැබ්ලොයිඩ් පත්‍ර කපුටා ඉලක්කය ඊතලය මේ වගේ ටැබ්ලොයිඩ් පේපර්ස් තියෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් අපි ගත්තොත් විකල්ප ගණයේ පුවත්පත් ගවේෂණශීලී විකල්ප ගණයේ පුවත්පත් අපි දකිනවා මේ 88 89 වගේ කාල පරාසය තුල. මොකද ජනතා මතවාදය විනා ජනතා මතවාදය අර මේ 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 ජාතික තලයේ පුවත්පත් හරහා ඉටු නොවීමේ ප්‍රතිඵලයක් විදියට. ඊට පස්සේ අපි රාජපක්ෂ පාලනය තුලත් දකිනවා දරුණේ දැඩි ලෙස රාවය හැරෙන්න අනිකුත් සියලු පුවත්පත් දැඩි ලෙස රාජ්‍යපක්ෂපාතීත්වයක් පවත්වාගෙන යනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ඒ ඒ පුවත්පත් ආයතනත් තමන්ගේ හිමි කටයුතු යම් ආකාරයක දේශපාලන පක්ෂවලට සහාය දැක්වීම වැනි කාරණා මතවාද වගේ දේවල් කටයුතු කරනවා. දැන් දිවින පත්‍රයේ ගත්තොත් ඒගොල්ලෝ දැඩි සිංහල ජාතිවාදයක් පවත්වාගෙන යනවා. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම ඒ දේශපාලන පක්ෂවලට දැන් ඇත්ත පත්‍රයේ ගත්තොත් ඒක ඒගොල්ලන්ගේ දැන් අද වෙනකොට ඇත්ත පත්‍රයේ කමියුනිස්ට් වාදී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනයක් විදිහට තමයි පත් කරන්නේ. පැහැදිලිද? ඊළඟට ජේවීපී එක ගත්තොත් ඒගොල්ලන්ට නිල පුවත්පතක් විදිහට පත්තර පවත්වාගෙන යනවා. ඉතින් ඒ වගේ තමයි අපි ගත්තොත් එහෙම රාවය ස්වාධීන පුවත්පතක් හැරෙන්න මා දකින්න විදිහට. මොකද ඒ පුවත්පත්වල රාවය පත්තරේ බොහෝ ලිපිවල අන්තර්ගතයේ හරය එකතුවරයා සතු වෙනවා. පත්තරේ කතුවරයා කියලා කියන්නේ පුවත්පත ලියන ආටිකල් එක ලියන නෙමෙයි සන්නිවේදකයා සතු වෙනවා. එහෙම නැතුව පුවත්පත වගේ කියන්නේ නැහැ ඒ ඒ ලිපිවලට. ඒ එනිසා ඒ හැරෙන්න ලංකාවේ පුවත්පත් තුල අනිතවා බොහෝ විට රාජපක්ෂ සමය තුල අපි දකිනවා රාජපක්ෂ හිතවාදී දේශපාලන ව්‍යාපාරයක් තමයි ඒ පුවත්පත් තුල දක්නට ලැබෙන්නේ. ඉතින් ඒ නිසා අද අපි නම් කොතනවත් විකල්ප ගණයේ පුවත්පත් ධාරාවන් විකල්ප ධාරාවේ පුවත්පත් විවහාරයන් හඳුනා ගන්නේ නැහැ.
ඊට පස්සේ පිළිවෙලින් අපි දකිනවා බොහෝ පුවත්පත් ව්‍යාපාරික වශයෙන් වැටෙනවා පුවත්පත් අතර යම් යම් ආකාරයක ඝට්ටන සිදු වෙනවා දැන් අපි ගත්තොත් එහෙම එක වෙලාවක කඩලිය දෙනවා මෞබිම පුවත්පත අල්ලිය දෙනවා දැන් මෞබිම පුවත්පත් ආයතන නම් පවත්වාගෙන යනවා ඊළඟට අපි ගත්තම සුමුති ප්‍රකාශන මුල් කාලේ ඉඳලා 80 දශකයේ මැද භාගයේ වෙනකොට 90 දශකයේ වගේ වෙනකොට ඉතා සාර්ථක මාධ්‍ය විවහාරයක් බවට පත් වෙනවා නමුත් ඒ දේවල් නැවත සුමුති ප්‍රකාශනත් අද කඩාවැන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා ඉරාන රිජට් වීසි සමාගම පත්තරයක් ආරම්භ කරනවා ඊ පත්තරේත් ඊට පස්සේ මේ මේ නැවති යන තත්ත්වයක් තියෙනවා අද වෙනකොට නූතනයේ අලුත් පත්තරයක් විදිහට ඔය මේ අරුණතු මේ මොකද මේ මේ මේගොල්ලෝ දෙරණ පුවත්පත් දෙරණ මාධ්‍ය නාලිකාව නැත්නම් දෙරණ මාධ්‍ය ජාලය උන් ආරම්භ කරලා තියෙනවා දෙරණ අරුණ පුවත්පත ඒක සතියන්ත සහ සතිය දිනවල පුවත්පතක් විදිහට අලුතෙන් ආරම්භ කරලා තියෙනවා ඔන්නෝයි කියන විවහාරයන් සියල්ලම මෙතනදී ඕගොල්ලෝ සාකච්ඡා කළ යුතුයි සාපේක්ෂ වශයෙන් මේ පුවත්පත් වල ක්‍රියාකාරීත්වයත් එක්ක පැහැදිලිද හරි එහෙනම් ඒ ටික තමයි ඒ ප්‍රශ්නෙට උත්තරේ විදිහට අපිට කතා කරන්න තියෙන්නේ හරිනේ රයිට් ඊළඟට අපිට තුන්වෙනි ප්‍රශ්නේ මෙතන සාකච්ඡා කරන ලබන තුන්වෙනි ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය හා ප්‍රජා ගුවන්විදුලි සේවා ආරම්භය සහ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන්න හරිද දැන් අපිට ලංකාවේ ගුවන්විදුලිය ගැන කතා කරද්දී හරිද ලංකාවේ ගුවන්විදුලිය ගැන කතා කරද්දී අපිට ඉතාමත් වැදගත් කාරණා අපිට ඉතා වැදගත් කාරණා කීපයක් හඳුනා ගන්න පුළුවන් ඒ තමයි එක්සෑම් එකේදී ඕගොල්ලන්ට සමහර වෙලාවට ලංකාවේ ගුවන්විදුලි ඉතිහාසය අහන දැන් නම් ඉතිහාසයේ ටික ටික අහන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා එහෙමත් නැත්නම් ලංකාවේ මෙන්න මේ වගේ මේ හයවිදි ප්‍රශ්න වගේ පුද්ගලික ගුවන්විදුලි නාලිකා බිහිවීම සහ ඒවායේ විකාශන ස්වරූපයන් මොනවද කියන කාරණය ඕගොල්ලන්ගෙන් එක්සෑම් එකේදී අහන එහෙමත් නැත්නම් අපි මෙන්න මේ හතරවෙනි ප්‍රශ්නේ සෝරි තුන්වෙනි ප්‍රශ්නේ අහනවා වගේ ප්‍රාදේශීය සහ ප්‍රජා ගුවන්විදුලි සේවා ආරම්භය සහ ඒ විකාශන ක්‍රියාකාරීත්වයේ කෙබඳුදයි කියලා අපෙන් අහනවා පැහැදිලිද ඔය ඔය සන්දර්භයන් තුන තමයි එක්සෑම් එකේදී ඕගොල්ලන්ගෙන් අහන්න තියෙන ප්‍රවණතාවය වැඩි ඒ නිසා මම අද දිනේදී මෙන්න මේ ප්‍රශ්නේ කතා කරන්න ඕගොල්ලොත් එක්ක ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ගුවන්විදුලිය සහ ප්‍රජා ගුවන්විදුලිය ආරම්භ සෝරි ආරම්භයේ සහ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන්න කියන කාරණය. දැන් එතනදී ඔයගොල්ලෝ ඉස්සල්ලාම කියන්න මොකද්ද ප්‍රාදේශීය ගුවන්විදුලියක් කියලා කියන්නේ මොකද්ද ප්‍රජා ගුවන්විදුලියක් කියලා කියන්නේ. දැන් අපි දන්නවා ඕනෑම රාජ්‍යයක් ගත්තම ඒ ඒ ගුවන්විදුලි ඒ රාජ්‍යය තුල සෑම පුරවැසියෙකුගේම අවශ්‍යතා ජාතික තලයේ ගුවන්විදුලි නාලිකාවකින් ඉටු කරන්න බෑ. දැන් උදාහරණයක් විදියට ගත්තොත් අපි හිතමු කොළඹ කියන අවශ්‍යතාවය ජාතික ගුවන්විදුලියකින් ඉටු කරනකොට සමහර වෙලාවට අනුරාධපුරයේ තියෙන අවශ්‍යතාවයක් ජාතික ගුවන්විදුලියෙන් ඉටු වෙන්න පුළුවන්. එනිසා අපි දන්නවා මේ සමාජය තුළ ගත්තම මේ ජනපිරිස් විවිධ කාරණා මත බෙදා වෙන් වෙනවා. ජාතිය මත කුලය මත පන්තිය මත ආගම මත ආර්ථික තත්ත්වය මත ගන්න රැකියාව මත ආර්ථික බහුබූ ගන්නවා මේ වගේ විවිධ සාධක මත කියන අපි වුණා හරියට ගත්තොත් ආර්ථික සාධක මානව සාධක සංස්කෘතික සාධක මේවාදී විවිධ සාධක මත මේ ජනතාව නැත්නම් අපි ගත්තොත් එහෙම ජනයා කියන පුද්ගලයා නැත්නම් ජනග්‍රහණය කියන එක බෙදාවෙන් කරන්න පුළුවන් එහෙම බෙදාවෙන් කරනකොට අපි දකිනවා සමාජය තුල සුවිශේෂී කණ්ඩායම් ඉන්නවා මේ සුවිශේෂී කණ්ඩායම් වල අවශ්‍යතා අපි දකිනවා හැම වෙලාවෙම ජාතික මට්ටමේ ගුවන්විදුලියකින් ඉටු වෙන්නේ නැහැ. මෙන්න මේ தත්ත්වය නිසා ලෝකේ සංකල්පයක් විදියට ප්‍රජා ගුවන්විදුලිය සහ ප්‍රාදේශීය ගුවන්විදුලිය කියන සංකල්ප කරලියට එනවා. පැහැදිලිද? විශේෂයෙන්ම ලෝකේ 900 මා දන්නා පරිදි ලෝකේ 952 වෙනකොට ලෝකේ ප්‍රජා ගුවන්විදුලි සංකල්පය කරලියට එනවා. නමුත් 970 න් පස්සේ මේක ප්‍රබලතම සංවර්ධන සම්නිවේදන මෙවලමක් බවට පත්වීමත් එක්ක මේක ප්‍රබල ජනමාධ්‍ය විවහාරයක් බවට පත්වෙනවා 970 න් පස්සේ. කෙසේ නමුත් 940 දශකයේ ඉඳලම ලෝක ප්‍රජාව තුළ මේ ප්‍රාදේශීය ගුවන්විදුලි පිළිබඳ සංකල්පය
හරලියට එනවා දැන් දැනුදු පවා භූ අපසාරියාදී විශාල රාජ්‍යයන් තුළ මේ ප්‍රාදේශීය ගුවන්විදුලි කියන දේවල් පවත්වාගෙන යන ස්වභාවයක් හඳුනා ගන්න පුළුවන් ඒක මූලික වශයෙන් කියන්න. ඒතකොට ලංකාවේ සන්දර්භය තුළ කතා කරද්දී අපි දකිනවා 950 දශකයේ කරලියට එනවා කතිකාවක් විදියට මට මතක විදියට 952 රජයේ යෝජනා කර සිටිනවා ලංකාවේ ප්‍රාදේශීය ගුවන්විදුලි සේවාවක් ආරම්භ කරන්න. Namun teka udik yojana witara bawa dapat tino namun teka isme gode nagi cebawa kabina hantuna ganda beh kese namun teka das namun si asua wina kuda isme dan si hette name di langkawi pertama pradesi guan diri widi hette raja rata sebe aram beno ida base pidi beri namun si asua di runu sebe at namun si asua tuni කඳුරට සේවාවත් ආරම්භ වෙනවා. එතකොට අද වෙනකොට ලංකාවේ ප්‍රධාන ප්‍රාදේශීය ගුවන්විදුලි සේවාවන් තුනක් අපි හඳුනා ගන්නවා. ඒ තමයි රුහුණු සේවය, sorry, පරිපිරිවලින් අපි කතා කරමු. රාජ්‍ය රට සේවය, රුහුණු සේවය සහ කඳුරට සේවය. ඔන්න ප්‍රධාන සේවා තුන. ඊළඟට ලංකාවේ 980 දශකයේ විශේෂයෙන්ම 980 දශකයේ මහවැලි ව්‍යාපාරයේ යටතේ විශේෂයෙන්ම එක්සත් යුනෙස්කෝ සංවිධානය ඊළඟට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ කැනේඩියානු ආධාර මේ තුන්ගොල්ලන්ගේ එකතුවක් විදිහට අර මහවැලි ජානපදිකයන්ගේ අවශ්‍යතා නැත්නම් මහවැලි ව්‍යාපාරයේ අරමුණු සාර්ථක කර ගැනීම සඳහා sannivedana මෙවලමක් විදිහට ප්‍රජා ගුවන්විදුලි සංකල්පය කරලියට එනවා. එතකොට මේ සංකල්පය කරලියට එනකොට එහි ප්‍රතිඵලයක් විදිහට මහවැලි ව්‍යාපාරයේ ආසිතව ලංකාවේ ප්‍රථම ප්‍රජා ගුවන්විදුලි සේවාවන් ආරම්භ වෙනවා. ඒ තමා 1980 දී පිළිවෙලින් ආරම්භ වෙච්ච ගිරාඳුරු කෝට්ටේ ප්‍රජා ගුවන්විදුලි සේවය. ඊළඟට අනිත් පැත්තේ මහයිලුපල්ලම ප්‍රජා ගුවන්විදුලි සේවාව. ඊට පස්සේ 990 දශකයේ ආරම්භ වෙච්ච අපි 990 දශකයේ ආරම්භ වෙච්ච මම හිතන්නේ 1990 ඒ තමා කොත්මලේ ප්‍රජා ගුවන්විදුලි සේවය. ඒතොර මේක මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ යටතේ ආරම්භ වෙනවා. පසු කාලීනව මේවා රජයේ සතු වෙනවා. ඊළඟට පසුව රජයේ මුල් වෙලා ලංකාවේ ප්‍රජා ගුවන්විදුලි සේවාවක් ආරම්භ කරනවා. ඊට පස්සේ ඒ තමා ඌව ප්‍රජා ගුවන්විදුලි. ඊට පස්සේ ඌව ප්‍රජා ගුවන්විදුලියෙන් පස්සේ අපි පසු කාලීනව ආරම්භ කරපු කුලතිසිරාවය ඊළඟට වයඹහඬ වගේ ප්‍රජා ගුවන්විදුලි සේවාවන් අපිට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. පැහැදිලිද? ඔන්න මේ අපේ තියෙන මේ ආයතන ගැන ආරම්භ වෙච්ච හැටි. ඊළඟට මේවායේ ආයතනික ක්‍රියාකාරීත්වය. දැන් මේවායේ ආයතනික ක්‍රියාකාරීත්වය ගත හොත් ඕගොල්ලොන්ට මෙතනදි කියන්න වෙනවා අනිවාර්යයෙන්ම ලංකාවේ ප්‍රජා ගුවන් sorry ප්‍රාදේශීය ගුවන්විදුලි සේවා ආරම්භ වීමට බලපාපු හේතු නැත්නම් ලංකාවේ ප්‍රාදේශීය ගුවන්විදුලි සේවාවන් ආරම්භ වීමට බලපාපු මූලික හේතු කාරණා මොනවාද කියන කාරණය මෙතනදී ඕගොල්ලන්ට පැහැදිලි කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට එතනදී පළමුවෙන්ම ඒකට කාරණා කීපයක් ඕගොල්ලන්ට විස්තර කරන්න වෙනවා. නමුත් එතනදී පැහැදිලි කළ යුතු පළවෙනිම කාරණේ තමයි අර ජාතික මට්ටමේ ගුවන්විදුලි සේවාවකින් සිදුවෙන නැත්නම් ජාතික මට්ටමේ ගුවන්විදුලි සේවාවන් වලින් අපේක්ෂිත අරමුණු අර ප්‍රජාවගේ සහ සුළු කණ්ඩායම් වල සුළු ජනතා මේ විවිධ කාරණා මත බෙදා වෙන් වී සිටින ජනතාවගේ අවශ්‍යතා ඉටු නොවීම නිසා අන්න සමාජය තුළ ප්‍රජා ගුවන්විදුලි සේවාවත් ප්‍රාදේශීය ගුවන්විදුලි සේවාව කියන එක නිර්මාණය වෙනවා. දැන් උදාහරණයක් විදිහට මේකට හේතු විදිහට රජය දක්වනවා ප්‍රාදේශීය සංවර්ධනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්න. ඊළඟට ප්‍රාදේශීය වශයෙන් දක්ෂතා ඇති කලාකරුවන්, නාට්‍යකරුවන්, විවිධ ශිෂ්‍යවල හැකියාවන් දක්වන අයගේ දක්ෂතා ප්‍රාදේශීය ගුවන්විදුලි මගින් හඳුන්වා දී ඔවුන්ගේ හැකියාවන් ජාතික තලයට ගෙනීම. පැහැදිලිද? ඊළඟට අපි ගත්තොත් ප්‍රාදේශීය වශයෙන් ආර්ථික හා සමාජීය සංස්කෘතික වශයෙන් ගුවන්විදුලි අවස්ථාවක් ලබා දීම. ජන විඥානයේ ජනසිතිය සම්බන්ධ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ප්‍රචාරයේ මෙන්ම එමගින් වටිනා වැඩසටහන් සංරක්ෂණය කිරීම. ප්‍රාදේශීය සේවාවන්හි ප්‍රචාරය වන වැඩසටහන් සඳහා ශ්‍රවණ කලාපවල පවතින සම්පත් උපරිම මට්ටමින් ප්‍රයෝජනයට ගනිමින් ඉදිරිපත් කිරීම හා ශ්‍රාවක පිරිස්වල අවශ්‍යතාවලට අනුව වැඩසටහන් සැලසුම් කොට ඉදිරිපත් කිරීම. මෙන්න මේ විදිහට අපිට කරුණු ගණනාවක්ම ලංකාවේ
ප්‍රාදේශීය ගුවන්විදුලි සම්බන්ධයෙන් පැහැදිලි කරන්න පුළුවන්. හැබැයි ලංකාවේ මේ විදිහට ප්‍රාදේශීය ගුවන්විදුලි අරමුණු තිබුණාට දරුවනේ අද අපි දකිනවා ප්‍රාදේශීය ගුවන්විදුලි සාර්ථකව පවත්වාගෙන යනවා. මෙන්න මේ අර්බුදය තියෙනවා. ඔගොල්ලෝ එතකොට ලංකාවේ ප්‍රාදේශීය ගුවන්විදුලි අද කොතනද කියන කාරණය සාකච්ඡා කරන්න වෙනවා. පැහැදිලිද රුහුණු සේවය කොතනද තියෙන්නේ? කොතනද තියෙන්නේ කියලා තියෙන ස්ථානය නෙවෙයි මොකද වෙලා තියෙන්නේ. ඊළඟට රජරට සේවයට අද මොකද වෙලා තියෙන්නේ? ශ්‍රාවකෝ ඉන්නවද? මේකේ වැඩසටහන අර අපි කියපු දේවල් තියෙනවද? සංවර්ධන අරමුණු වෙනවද? දැන් ඇත්තටම මේකේ හරි සරලව ගත්තොත් මෙච්චරයි. රජය පෙරලෙනකොට විපක්ෂයේ හිටපු කට්ටිය ජාතික ගුවන්විදුලියට එනවා. ජාතික ගුවන්විදුලියේ හිටපු කට්ටිය අර ප්‍රජා ගුවන්විදුලි සේවාවන් වලට හා ප්‍රාදේශීය ගුවන්විදුලි සේවාවන් වලට ට්‍රාන්ස්ෆර් කරනවා. එතකොට මේ පිල්ලි මේ බලාරගලේ මර්මස්ථාන විදියට නැත්නම් මේ බලාරගලේ තාවකාලික ලැබුම්හල් විදියට මේ ප්‍රාදේශීය ගුවන්විදුලි සහ ප්‍රජා ගුවන්විදුලි සේවා පත් වෙනකොට මෙවැ සාපේක්ෂ අරමුණු ඉටු කරගන්න බෑ. දැන් මම දැක්කා පසුගියදා නරේන්ද්‍ර මෝදිගේ කැබිනට් වේහිදු ස්වදේශික කටයුතු ඇමතිවරයා කියනවා ඉන්දියාවේ තිබෙන 200කට අධික වූ ප්‍රාදේශීය ගුවන්විදුලි වලට ඔවුන් ඉන්දියානු රුපියල් කෝටි 2000කට වඩා වැඩි ප්‍රමාණයක් මේ අවුරුදු 2021 අවුරුද්දේ ප්‍රතිපාදන විදියට වෙන් කරනවා. ඒකට හේතුව තමයි අර ජාතික මට්ටමේ සංවර්ධන ජාතික මට්ටමේ sannivedana විවහාරය යනවා. ඒ කියන්නේ ජාතික මට්ටමේ මාධ්‍යයන් හරහා ප්‍රතිලාභ නොලැබෙන සාමාන්‍ය ග්‍රාමීය ප්‍රජා මට්ටමේ ජනතාවට සුවිශේෂී දායකත්වය මේ සංවර්ධනයේදී සහ අනිකුත් sannivedana විවහාරයන් වලදී මේ ප්‍රජා ගුවන්විදුලි සේවා ලබා දෙනවා. ඒ නිසා වුන් ලංකා ඉන්දියාව තුළ වඩා ශක්තිමත් ප්‍රජා ගුවන්විදුලි සේවාවන් ශක්තිමත් කළ යුතුයි කියන අදහස තියෙනවා. පැහැදිලිද? ඉතින් අපේ රටවල වල ප්‍රාදේශීය ගුවන්විදුලියටදී අබසරණයි කියලා තමයි අන්තිමට කියන්න වෙන්නේ. ඒකට ඒවැය තියෙන ගැටලු අර්බුදකාරී තත්ත්වයන් පැහැදිලි කරන්න. ඒ වගේම ලංකාවේ ප්‍රජා ගුවන්විදුලිය ගත්තම දැන් ප්‍රජා ගුවන් අපි දන්නවා ප්‍රාදේශීය ගුවන්විදුලිය තුලිනුත් යම් ප්‍රතිලාභ නොලැබෙන සහ මගහැරෙන පිරිසක් ඉන්නවා. ඒ තමයි ප්‍රජාව. දැන් ප්‍රජාවක් කියන එක අපිට ඩිෆිනිෂන් එකක් විදිහට දෙන්න පුළුවන්. ජනගහනය විවිධ සාධක මත විවිධ ජන විද්‍යාත්මක සාධක මත බෙදාවෙන් කරද්දී තවදුරටත් බෙදාවෙන් කළ නොහැකි ලෙස ඉතුරු වෙන කණ්ඩායම අපි කියනවා ප්‍රජාවක් කියලා. එහෙනම් මේ ප්‍රජාවක් උදෙසා පවත්වාගෙන යන ගුවන්විදුලිය අපි කියනවා ප්‍රජා ගුවන්විදුලිය කියලා. ඒතකොට ලංකාවේ මේ ප්‍රජා ගුවන්විදුලිය වල තත්ත්වය අද හරිම ශෝචනීයයි. ඒ ශෝචනීය බව පළමුවෙන්ම කිය යුතු කාරණාව තමයි දැන් ප්‍රජාව ප්‍රජා ගුවන්විදුලිය සම්බන්ධව තියෙන ඩිෆිනිෂන් එක නිර්වචනය පැහැදිලි කිරීමේදී ප්‍රජාව විසින් ප්‍රජාව කලමනාකාරීත්වයේ යෙදේ ප්‍රජාවගේ නයිසර්ගික හැකියාවන් භාවිතා කොට පවත්වාගෙන යන ප්‍රජාවගේ අවශ්‍යතා සඳහා පවත්වාගෙන යන ගුවන්විදුලිය ප්‍රජා ගුවන්විදුලිය ප්‍රජා ප්‍රාදේශීය ගුවන්විදුලිය වල ප්‍රසන්ට් කරන්නේ ප්‍රජාව ප්‍රාදේශීය ගුවන්විදුලිය වල වැඩසටහන් තියෙන්නේ කරන්නේ ප්‍රජාව ප්‍රාදේශීය ගුවන්විදුලිය පවත්වාගෙන යන්නේ ප්‍රජාව ප්‍රාදේශීය ගුවන්විදුලියේ මැනේජ්මන්ට් එක පවත්වාගෙන යන්නේ ප්‍රජාව අපේ රටේ අපේ රටේ ප්‍රජාව වෙනුවට එතෙන් ඩිස්ටැබ්ලිෂ් වෙලා තියෙනවා රජය. ඒකට තවදුරටත් අර ජාතික මට්ටමේ තියෙන ජාතික ගුවන්විදුලියේ තියෙන ෆෝමැට් එකම මේ ප්‍රජා ගුවන්විදුලිය සම්බන්ධෙත් ලංකාවේ තියෙනවා. ඒ නිසා ලංකාවේ ප්‍රජා ගුවන්විදුලිය සම්බන්ධව විශාල අර්බුද තියෙනවා. ඒ අර්බුදවල තෝතැන්න මනාකොට දැන් තේරෙනවා. දැන් අද අපේ රටේ ගත්තොත් මහවැලි ප්‍රජා ගුවන්විදුලිය යටතේ තිබ්බ ගිරාඳුන් කෝට්ටේ ප්‍රජා ගුවන්විදුලිය අද නැවත මොකද වෙලා තියෙන්නේ? ලෝකයේ ප්‍රථම ආදිවාසී ගුවන්විදුලිය බවට පත් වෙලා තියෙනවා. ඒක අද දමානේ FM බවට පත් වෙලා තියෙනවා. හරි, ඒක වැරද්ද නැහැ කියමු. ඊළඟට අපි ගත්තොත් එහෙම ප්‍රජා ගුවන්විදුලි සේවාවක් කිසිසේත් ලාභ අපේක්ෂා කරන්නේ නැහැ. නමුත් අපි ගත්තොත් එහෙම කොත්මලේ ප්‍රජා ගුවන්විදුලිය තමන්ගේ විකාශන කාර්යාල විකර්ණව වෙළඳපොළ සඳහා ඊළඟට අනිත් පැත්තෙන් අපි ගත්තොත් එහෙම ඌව ප්‍රජා ගුවන්විදුලිය තමන්ගේ විකාශන කාර්යාල විකර්ණව මේ ජනතාව සඳහා මේ ව්‍යාපාරිකයන් සඳහා. එතකොට ප්‍රජා ගුවන්විදුලිය ලාභ ලබාමින් පරමාර්ථයෙන් තොරව ජනතා සුඛ සාධනය සඳහා පවත්වාගෙන යනවායි කියන ඒ කියන්නේ ඇත්තටම ලංකාවේ කිසිදු තැනක අර ලෝකයේ සහ සංකල්ප මේ න්‍යායාත්මකව ප්‍රජා ගුවන්විදුලියේ තියෙන කිසිදු සාධකයක් අපි මේ ලංකාවේ ප්‍රජා ගුවන්විදුලිය සම්බන්ධයෙන් හඳුනාගන්නේ නැහැ. ඒ වගේම තමයි අද මහිරුපල්ලම් ප්‍රජා ගුවන්විදුලිය කැරිත් නැහැ. නේද? අනිත් ටික නම් බොහොම මාර්ගයෙන් පවත්වාගෙන යනවා. ඒතකොට ලංකාවේ ප්‍රජා ගුවන්විදුලිය සම්බන්ධයෙන් තියෙන මෙකී අර්බුද ටික ඕගොල්ලෝ මෙතනදී පැහැදිලි කරන්න ඕනේ, සාකච්ඡා කරන්න ඕනේ. උන් ওই ටික තමයි ලංකාවේ ප්‍රජා ගුවන්විදුලිය සම්බන්ධයෙන්
සාකච්ඡා කළ යුතු කාරණා බවට පත්වන්නේ. පැහැදිලිද? right හරි. එහෙමනම් දැන් අපේ කාලය ටිකක් ගෙවි යන නිසා මම සරලව මේ හතරවෙනි ප්‍රශ්නය, පස්වෙනි ප්‍රශ්නය, ඉතුරු ප්‍රශ්න ටික උඩුවේ හරයක් විතරක් කියන්නම්. අපි තව දවසක් මේ විදිහට හම්බෙලා මේ ප්‍රශ්න ටික කතා කරමු කාලය පොඩ්ඩක් අරගෙන. ලංකාවේ රූපවාහිනී මාධ්‍ය හඳුන්වා දීම දීර්ඝ ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. පහදන්න. දැන් ඇත්තටම ලංකාවේ ප්‍රථම ගුවන්විදුලි රූපවාහිනී සේවාව දැන් ලෝකේ ගත්තම මේක පැහැදිලි කරනකොට මෙන්න මේ විදිහට පැහැදිලි කරන්න. ඒ තමයි පළවෙනි කාරණය. දැන් ලෝකේ සිනමාව ආරම්භ වෙනවා 1895 896 ශ්‍රී ලංකාවේ සිනමාව පිළිබඳව අත්දැකීම තියෙනවා. ලෝකයේ සංවිධානාත්මක ගුවන්විදුලිය පිළිබඳ අත්දැකීම BBC ගුවන්විදුලිය 922 ආරම්භ වෙනකොට 924 ගුවන්විදුලිය සම්බන්ධව අත්දැකීම අපි ගාව තියෙනවා. ඊළඟට අවුරුදු 200ක් විතර ගියා මේ ලංකාවට පුවත්පත් වෙන්න. නමුත් පුවත්පතත් අපි දකිනවා සාපේක්ෂව පොඩි ඉතිහාසයක් තුල, يعني සාපේක්ෂ වශයෙන් යම් ආකාරයක ඒ මාධ්‍ය තුල වර්ධනය වෙච්ච, මේ කියන්නේ ඒකම වර්ධනය වෙච්ච විවහාරයක් හඳුනා ගන්න. නමුත් රූපවාහිනී මාධ්‍ය ලෝකයට ආරම්භ වෙලා දශක පහක් ගියා අපේ රටට රූපවාහිනී එන්න. දැන් ජෝන් ලුබියාඩ් තමන්ගේ සේවිකාවගේ රුවක් ප්‍රක්ෂේපණය කළ සාර්ථක රූපවාහිනී පිළිබඳ අත්දැකීම 1920 දී පෙන්වා දෙනවා. දවසේ 930 වෙනකොට රූපවාහිනී අන්ත නිෂ්පාදනය කරනවා. 940 වෙනකොට කල රූපවාහිනී තියෙනවා. 940 අගබාහිර වෙනකොට ජපානය, ඇමරිකාව, සෝවියට් රුසියාව මේ ආදී විදිහට වුන් විවිධ ධාරාවේ රූපවාහිනී සේවාවන් පවත්වාගෙන යනවා. හැබැයි මේ සත්‍යයන් වල අවසානයේ සියල්ල මේ විදිහට වුණත් ලංකාවට රූපවාහිනී එන්නේ 979 දී තමා ලංකාවට රූපවාහිනිය පැමිණියේ. ඉතින් ඒකට හේතු ගණනාවක්ම තියෙනවා. ඒකට හේතු ගණනාව තමයි අවස්ථා ගණනාවකදී ලංකාවේ රූපවාහිනිය දෙන්න ආධාර දෙන්න උත්සාහ ගන්නවා. අපේ සමාජ දේශපාලඥයෝ රූපවාහිනිය පිළිබඳ ධනාත්මක හැඟීම් වල හිටියේ නැහැ. සමාජ අයට රූපවාහිනිය පිළිබඳ අත්දැකීම් නිෂේධනාත්මක වෙලා තිබුණා නේද? ඊළඟට අනිත් පැත්තෙන් අපේ බහුතර දෙනා රූපවාහිනී සේවා නැති වුණාට පිටරට ගිහිල්ලා රූපවාහිනී අත්දැකීම් ලැබලා තිබුණා. ඒ රූපවාහිනී යන්ත්‍ර අපේ රටට ගෙන්නලා තිබුණා. නමුත් අවසානයේදී ඔය අපේ රණවීර වික්‍රමසිංහ මහත්තයාගේ අයියලා එල්ජාන් ආයතනයේ දැන් වර්තමාන හිමිකරු පිරිස එකතු වෙලා තමයි 979 ඉන්ඩිපෙන්ඩන්ට් ටෙලිවිෂන් නෙට්වර්ක් එකේවත් ITN රූපවාහිනී නාලිකාව ආරම්භ කරන්නේ. නමුත් ඒකෙත් විකාශන කටයුතු සාර්ථකව පවත්වාගෙන යන්න බැරි වෙන නිසා ඒකත් රජයට පවරා ගන්නවා. ඊට පස්සේ 982 දී ලංකාවේ ජාතික රූපවාහිනී සේවාව ආරම්භ වෙනවා. ඒත් එක්කම ITN එකයි ජාතික රූපවාහිනියයි ආරම්භ වෙලා 990 වෙනකම්ම රජයේ මාධ්‍යයක් විදිහට රූපවාහිනී සේවාව පවත්වාගෙන යනවා. පසුව 990න් පස්සේ පුද්ගලික හිමිකාරීත්වයට ලංකාවේ රූපවාහිනී සේවාවන් වල ITN සහ රූපවාහිනී සේවා විකාශනය කිරීමේ හැකියාව ලබා දෙනවා. ඉතින් ඔය පරාසය තුල 979 අපි ගත්තොත් එහෙම මේ කවුද මේ රූපවාහිනී ඉන්ඩිපෙන්ඩන්ට් ටෙලිවිෂන් නෙට්වර්ක් එක ITN එක ආරම්භ කරනකම් අපිට ලංකාවේ රූපවාහිනිය පිළිබඳ තිබ්බ අත්දැකීම් මොනවාද කියන කාරණාව මෙතනදී සාකච්ඡා කළ යුතුයි. ඒකයි අපි කියන්නේ මේක ගහෙන් ගෙඩියන්න වගේ දෙයක් නෙවෙයි. මොකද 970 60 ගණන් වල රූපවාහිනිය පිළිබඳව හසල දැනුමක් ලැබලා තමා මේ කවුද මේ පිරිස් 979 දී ITN නාලිකාව ආරම්භ වෙන්නේ. GR කොහොමද දැක්කා මේ නාලිකාව මේ විදිහට පවත්වාගෙන ගියොත් එහෙම ගැටළු සාගත වෙනවා. අවසානයේ GR මේක 50තරම සම්මේව කරගෙන නීති දාලා මේක රජයට පවරා ගන්න. ඊට පස්සේ මේක රජයට පවරා ගත්තට පස්සේ මේක ITN නාලිකාව විදිහට නවත විකාශන කටයුතු ආරම්භ කරනවා. ඊට පස්සේ ජපනා වැඩිහිටියන්ගේ සහ ළමුන්ගේ අධ්‍යාපනයේ උදව්වක් විදිහට මේක තෑග්ගක් විදිහට අපිට දෙනවා 82 දී ජාතික රූපවාහිනිය. ඉතින් පස්සේදී රජයේ වරණයාවක් විදිහට මේ නාලිකා යනවා. ඊට පස්සේ නැවත 90න් පස්සේ ලංකාවේ කරලියට එනවා ජාතික මේ ජාතික තලයේ රූපවාහිනී සේවාවත් වලට ඔන්න කරලියට එනවා පුද්ගලික රූපවාහිනී නාලිකා. ඔන්න ওই ටික මෙතනදී සාකච්ඡා කළ යුතුයි. ඊළඟට විවිධ සමාජ සංස්කෘතික සාධක කලාත්මකව නිරූපණය කිරීම සිනමාකරුවාගේ මුඛ්‍යතම
කාර්ය භාරය ඒ අනුව 90 දශකයේ කැපිපෙන දේශීය සිනමාකරුවන් දෙදෙනෙකුගේ නිර්මාණ දායකත්වය ඇසුරින් සාකච්ඡා කරන්න. පැහැදිලිද? ඉතින් මෙතනදී 90 දශකයේ සිනමාකරුවෝ සිනමාව ගැන කතා කළා. මොකද ඔගොල්ලෝ මතක තියාගන්න ලංකාවේ සිනමාව මූලික දශක පහකට අපි බෙදලා වෙන් කරන්න ඕනේ. ඒ දශක පහ මොකද්ද කියලා ඉතින් අවබෝධ කරගන්න. එයි අවසාන දශකයේ තමා අපි 990න් පස්සේ ඉඳලා අද දක්වා සිංහල සිනමාව ගැන කතා කරන්නේ. ඒතකොට මේ 990 දශකයෙන් පස්සේ සිංහල සිනමාවේ ස්වභාවය ඒවාට බලපාපු සමාජ සාධක තුල නිර්මාණය වෙච්ච නිර්මාණකරුවෝ දෙදෙනෙක් ඔගොල්ලෝ කැමති දෙන්නෙක් අල්ලගෙන ඒ දෙදෙනාගේ නිර්මාණ ගැන කතා කරන්න. මොකද මේ වගේ ප්‍රශ්නයක් මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙන්න පුළුවන් අපිට. හරිද? ඊළඟට ශ්‍රී ලංකාවේ පුද්ගලික විද්‍යුත් මාධ්‍ය බිහිවීම. මෙතන පුද්ගලික විද්‍යුත් මාධ්‍ය බිහිවීම කියලා කියනකොට 990 දශකයෙන් පස්සේ හරිද 990 දශකයෙන් පස්සේ ලංකාවේ බිහිවෙච්ච FM නාලිකා ටිකයි හරිද ඊට පස්සේ 990න් පස්සේ පුද්ගලිකව බිහිවෙච්ච TV channel ටිකයි අපේ රටේ මාධ්‍ය ව්‍යවහාරයන් වලට මොනවද කරේ කියන එක තමයි සාකච්ඡා කළ යුත්තේ. ඒ කියන්නේ 924දී 20 කියලා හිතනවා 920 ඉඳලා 990 වෙනකම් ලංකාවේ අවුරුදු 70ක් රාජ්‍ය අධිකාරීත්වයක් තිබ්බා ගුවන්විදුලියට. ඊළඟට 980 ඉඳලා 990 වෙනකම් වසර 10කට 12ක් විතර රාජ්‍ය අධිකාරීත්වයක් තිබුණා TV channels වල. ඒතකොට මේ රාජ්‍ය අධිකාරීත්වයේ තුල ලංකාවේ ප්‍රේක්ෂකයාට ශ්‍රාවකයාට හඳුනා දුන්න යම් ආකාරයක ආකෘති රටාවක් විඥාන ධාරාවක් මේ ගුවන්විදුලිය මගින් රූපවාහිනිය තුළින් දේශීය මේ ප්‍රේක්ෂකයාට ශ්‍රාවකයාට ලබා දීලා තිබුණා. හැබැයි මේ ආකෘති රටා සියල්ලම මේ FM නාලිකාවයි TV නාලිකාවයි වෙනස් කරා. ඒ වෙනස මොකද්ද කියන එක තමයි මෙතනදී සාකච්ඡා කළ යුත්තේ. පැහැදිලිද? right ඊළඟට ජනමාධ්‍ය වලට අයත් වෙබ් අඩවී සමාජ ජාල විකාශනය හා ක්‍රියාකාරීත්වය ඇසුරින් පැහැදිලි කරන්න. මොකද්ද පැහැදිලි කරන්නේ? නව මාධ්‍යයන්ගේ ආගමනය ජනමාධ්‍යයේ ස්වરૂපයේ සහ ක්‍රියාකාරීත්වයේ පුළුල් කිරීමට සමත් වී ඇත. මෙතන උගුල්ලෝ මූලික වශයෙන් කතා කරන්න එතෙක් විදුත් මාධ්‍ය තුල තිබ්බ ග්‍රාහක කේන්ද්‍රීය සංකල්ප සන්නිවේදක කේන්ද්‍රීය සංකල්පය සමාජ මාධ්‍ය පැමිණීමත් එක්ක ඒක සන්නිවේදක සන්නිවේදන කේන්ද්‍රීය සංකල්පයක් බවට පත් වෙනවා. ඊළඟට කාලයේ අවකාශයේ මත සන්නිවේදකයා සහ ග්‍රාහකයා අතර තිබ්බ දුර සම්පූර්ණයෙන්ම සහ කාලයේ සහ අවකාශයේ මත සන්නිවේදනය සම්බන්ධ තිබ්බ බාධක සම්පූර්ණයෙන්ම මේ ඩිජිටල් මාධ්‍ය නිසා සමාජ මාධ්‍ය නිසා වෙනස් වෙනවා. උන්නෝය කියන කාරණා දෙක පදනම් කරගෙන සමාජ මාධ්‍ය ඩිජිටල් මාධ්‍ය බිහිවීම තුළ අප ලැබූ සන්නිවේදන ජයග්‍රහණයක් මොනවාදයි කියන එක. අනිත් පැත්තෙන් විද්‍යුත් මාධ්‍ය සහ විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය මුද්‍රිත මාධ්‍ය කියන දෙකම ඩිජිටල් කරණය හරහා වෙනස් වෙච්ච හැටි පදනම් කරගෙන ඒ තුල තිබු වෙලා තියෙන ක්‍රියාකාරී වෙනස අද පත්තරය කොහොමද ඩිජිටල් කරණයට ලක් වෙන්නේ? පුවත්පතේ අනාගතය හිට දවසේ කොහොමද? ගුවන්විදුලිය අද ඩිජිටල් කරණයට ලක් වෙලා තියෙන්නේ කොහොමද? ඒගොල්ලගේ පැවැත්ම තහවුරු කරගෙන තියෙන්නේ. රූපවාහිනී ඩිජිටල් කරණය හරහා තමන්ගේ පැවැත්ම සහ ක්‍රියාකාරීත්වය වෙනස් කරගෙන තියෙන්නේ කොහොමද? ඒතොර මේ මාධ්‍ය තුනේ වෙනස කතා කරනවා මුද්‍රිත මාධ්‍ය, නව මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍යයේ අනිත් පැත්තෙන් මේ ඩිජිටල් කරණය හරහා ග්‍රාහක කේන්ද්‍රීය සංකල්පයක් විදිහට මාධ්‍ය වර්ධනය වෙච්ච ආකාරයත් අනිත් පැත්තෙන් මෙතෙක් කල සන්නිවේදන බාධක වෙච්ච කාලයේ අවකාශය තුළ සන්නිවේදන ජයග්‍රහණයන් උදා කරගෙන තියෙන තත්ත්වයත් ඊළඟට ඩිජිටල් කරණයත් අනිත් පැත්තෙන් සමාජ මාධ්‍ය තුළත් ඇති වාසිදායක තත්ත්වයන් සහ අවාසිදායක තත්ත්වයන් කවරක්ද කියන කාරණය මෙතනදී 7 වෙනි ප්‍රශ්නෙට උත්තරයක් විදිහට සාකච්ඡා කළ යුතුයි. හරි. එහෙනම් මම මෙතනින් අර කෙටි තරම් කතා කරන්න වෙලාවක් නැති නිසා මේක මෙතනින් හමාර කරනවා. ඕගොල්ලන්ට මේ දේශනය නැවත නැරඹීමට හැකියාවක් තියෙනවා මගේ YouTube නාලිකාව තුළ. මම ඒක අද දිනේදී අප්ලෝඩ් කරන්න. ඒකේ ලින්ක් එක හැම කෙනාටම අපේ වෙබ්සයිට් වලයි ඕනම කෙනෙකුට දාන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ හිතනවා නම් අපිත් එක්ක මොනා හරි මේ ඉදිරියට දේශනාත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ, සම්බන්ධකමත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ කියලා අපිට WhatsApp මැසේජ් එකක් දාන්න.
මම හිතන්නේ බහුතර දෙනා අපිත් එක්ක ඉන්න දරුවෝත් ඉන්නවා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට යම් ආකාරයක සටහන් වල අඩුපාඩුවක් තියෙනවා නම් ඔය කතා කරපු කාරණා පිළිබඳව ඒ සටහන් අපිට ලබා දීමේ සේවාවකුත් අපි ක්‍රියාත්මක කරනවා. ඔයගොල්ලන්ට කැමති නම් ඒව සම්බන්ධ වෙන්න පුළුවන්. අපි එහෙනම් එහෙම සම්බන්ධ වුණත් නුණත් නුදුරේ ලැබෙන සතිය දිනකත් අපි වෙලාව වෙන් කරගෙන තව දවසක් අපි ඊට වඩා සංවිධානාත්මකව මේ ගණදෙනු කරමු. මුදින් විභාගෙ ලියන්න මොනව කවුරු කතා කරලා 13 වෙනි එක්සෑම් එක දැනට තියෙන වාතාවරණය මත තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ මුලුවට බලාපොරොත්තු කඩ කරගන්න යන්න එපා. ඉතින් එක මොන දේ කතා කරත් එක්සෑම් එක අනිවාර්යයෙන්ම 13 දැනට තියෙනවා. ඒ වගේම 3rd year exam එකත් මේ අවුරුද්ද තියෙනවා. ඒක 3rd year තිබුණාන් පස්සේ 2nd year exam එකත් තියෙනවා. කෙනෙකුට පත්පොත් මේ අවශ්‍ය නම් තියරි සටහන් ඊළඟට අපේ අනුමාන ප්‍රශ්න පත්‍රය සහ අනුමාන පිළිතුරු පත්‍ර ඔයගොල්ලන්ට මේ අපේ මේ මම ඔයගොල්ලන්ට නම්බර් එකක් දාන්නම්. මේ නම්බර් එකට SMS මේ නම්බර් එකට ඔයගොල්ලෝ එක කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් මේ නම්බර් එකට ඔයගොල්ලෝ මේ WhatsApp මැසේජ් එකක් දාන්න අවශ්‍යතාවය කියලා. එතකොට ඔයගොල්ලන්ට මේ ඒ අදාළ සටහන් අදාළ විස්තර අදාළ ක්ලාස් පිළිබඳව දේවල් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. එච්චරයි එහෙනම් කියන්න තියෙන්නේ. එහෙනම් සියලු දෙනාටම අපිත් එක්ක සම්බන්ධ වීම සම්බන්ධව ස්තුතියි. අපි මම මේකේ URL එක දාන්නම් හැම දිනාටම. එතකොට මේකේ වීඩියෝ එක නැරඹීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් සම්බන්ධ වීම සම්බන්ධව සියලු දෙනාටම ස්තුතියි. සර් අනුමාන ප්‍රශ්න එකක් වෙනම තියෙනවද? අනුමාන ප්‍රශ්න පිළිතුරු එක දැන් අපි කොහොමත් අපි සම්බන්ධන වල පවත්වාගෙන යන්නේ පුතා කොහොමත් දැන් අපි සතියේ දවස් 6ක් දිගටම පන්ති කරනවා. ඒ කතා කරන්නේ අනුමාන ටික තමයි. අවසානයේ වෙනම අනුමාන එකක් කියලා නැහැ. දැන් මේ යන ඉවේ අපි අනුමාන ගෙස් කරන එක තමයි කතා කරන්නේ. ඒ කියන්නේ දවසේ නැසෙයි කේ මේ printed note එකක් මේ note එකක් දෙනවා. note එකක් ඔයගොල්ලෝ අපි දැන් අද 13යි 20න් 25න් පස්සේ වගේ PDF එක ගන්න පුළුවන් නේ. රෙකෝඩින් එක දෙනවා. රෙකෝඩින් එක හැම කෙනෙකුටම අපේ මේ මගේ YouTube එකේ දානවා. YouTube එකෙන් ගන්න. සර් ප්‍රාදේශීය සහ ප්‍රජා ගුවන් විදුලිය එකක් හැටියට නේද ගන්නට ඕනේ? නෑ දෙක වෙන වෙනම කතා කරන්න පුතා. මොකද මේ දෙකේ ආරම්භ සහ කාර්යභාරය වෙනස්. හරි හරි. සර් YouTube channel එක මොකක්ද ඒ පිළිබඳ පොඩ්ඩක් කියන්නක දන්නේ. YouTube channel එකත් ඕගොල්ලන්ට ඉන්න නම් සාමාන්‍යික URL එක දාන්න ඕගලන්ට. අපේ මේ GAQ කැලරි කියන එක තමයි අපේ URL එක දෙන්නේ. මේකේ මේ මූලික වශයෙන් තියෙන්නේ මෙතනේ GAQ කැලණිය බාය රූපාදී කියන එක තමයි මේකේ වීඩියෝ එක දාන්නම්. මම ඔයගලන්ට වඩා දෙන්නේ මම මේක මේ link එක දාන්නම්. මේ link එක හැම කෙනෙක්ම බලන්න සහ මේක subscribe කරන්න. එතකොට ඔයගලන්ට මේක බලන්න මේකේ හැම කෙනාටම notes අරව මෙව්වා අඩුපාඩු තියෙනවා නම් මේකේ සමහර තැන්වලදී අපි සටහන් වගේ දේවල් ලබා දෙනවා. සහ මේ විස්තර තියෙනවා මේ URL එකේ ඕනම කෙනෙක් ලොග් වෙන්න පුළුවන්. මම අද 3:10න් පස්සේ මේක අප්ලෝඩ් කරනවා නේ. මේ ටයිම් එකත් එක්ක බොහෝ විට 10න් පස්සේ ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්න පුළුවන්. මම ඒක දැම්මට පස්සේ ඒකේ විදු link එක දාන්න. ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මේ bell icon එකක් click කරන්න, මේක subscribe කරන්න. එතකොට ඔයගොල්ලන් ඕනම වෙලාවක අපි දාන අලුත් වීඩියෝ සම්බන්ධ වෙන්න පුළුවන්. කෙනෙක් පන්ති ආව නාව කියලා නැහැ. ඕනම වෙලාවක ඕනම ප්‍රශ්නයක් අහන්න admin දාන්න. admin මාගේ යාර උත්තරයක් දෙන්න බැරි දෙයක් මට යොමු කරයි. එහෙම නැත්නම් මගේ පර්සනල් නම්බර් එක මම දැන් හැම කෙනෙම දන්නවා. කතා කරන්න පුළුවන් විදිහට උත්තරයක් දෙන්න. හැම කෙනෙම එක්සෑම් එක ගොඩ දාගන්න. පන්ති වල සම්බන්ධ වෙන කට්ටියට සම්බන්ධ වෙන්න පුළුවන්.
කෙනෙකුට මුදල් අඩුපාඩු තියෙනවා හරි මොනවා හරි ප්‍රශ්නයක් නම් ඒක ඇත්තම නම් අපි ඒගොල්ලෝ නොමිලේ සම්බන්ධ කරගන්නවා කිසිම ගැටලුවක් නෙවෙයි මේක ව්‍යාපාරික අරමුණු වලින් කරන දෙයක් නෙවෙයි හරි එහෙනම් ජය හා සතුට සියලු දෙනාටම හොඳින් එක්සෑම් එක ලියන්න ඉදිරියට හමු වුණා හෝ නොවුණා ඔබට යම් අපි මේ කරපු කාර්යයේ යම් කිසි ආකාරයක සාර්ථකව වුණා නම් ඔබ එක්සෑම් එක උඩ දාගත්තා නම් ඒක තමයි අපේ සතුට නං අයිබෝවන් අපි අලුත් හෙට දවසේ තව විදියට හමු වෙමු ස්තුතියි සියලු දෙනාටම සම්බන්ධ වීම සම්බන්ධයි අයිබෝන් සර් ඔකේ ඔකේ ගුඩ් නයිට්